අයිබෝන් පුතේ සුබෝ දැස්සන අපේ වාසියලු දෙනාටම අපි පුතේ වැඩ ටික ආරම්භ කරමු මම හිතන්නේ සම්බන්ධ වෙමින් ඉන්න අනිත් දරුවෝ ටිකත් ඒ අය සම්බන්ධ වෙන තෙන් අපි පුතේ වැඩ ටික ආරම්භ කරගෙන යමු අද පුතේ අපි 21 ඔයාලට ලෙවල් අප් ටෙස්ට් පේපර් 10 කරන්න තමයි අද දවසේ පන්තිය සූදානම් කරලා තියෙන්නේ එතකොට පුතේ අද දවසේ මේ ලෙවල් අප් ටෙස්ට් පේපර් 10 සාකච්ඡා කරන්න සම්බන්ධ වෙනකොට අපි දරුවනේ ඔයාලට මේ වෙනකොට ඔයාලගේ Telegram group එකට අපි පුතා මෙන්න මේ පේපර් එක දාලා තිබුණා ඔයාලට මතකයි මේ පේපර් එකේ print out එකක් ඔයාලා ගන්න ඇති සමහර දරුවෝ නොගත් අයත් ඇති සමහරට ඔයාලා ඒ document එක save කරගෙන තියාගෙන ඉන්නවා ඇති හරි කෙසේ නමුත් ඔයාලා පුතා මේ වෙනකොට පිළිතුරු ලියලා ඇති ඒ නිසා ලියපු පිළිතුරුත් එක්ක පුතා අද දවසේ අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න ගනිමු හරි සරල ප්‍රශ්න කීපයක් අද දවසේ සාකච්ඡා කරනවා හැබැයි වැදගත් කරුණු ගණනාවකුත් එක්ක අපි එමු පුතා ටෙස්ට් පේපර් 10ට වෙන්නේ මෙහෙම හරි ටෙස්ට් පේපර් 10 පුතා ඔයාලට කියන්නේ පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටස කියනවා ගඩොල් බැම්මක කොටස් පෙන්වන ඉදිරි පෙනුමක් ඇඳ එහි පහත සඳහන් කොටස් නම් කරන්න දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක කොච්චර සරල ප්‍රශ්නයක්ද අපි මේ දවස්වල රිවිෂන් පන්තිය හදන්නේ මීට වඩා කොච්චර සංකීර්ණ ප්‍රශ්නද මේවත් ගේම්ද වගේ හැඟීමක් එන්නට පුළුවන් හැබැයි පුතේ මතක තියාගන්න මේක සරල ප්‍රශ්නයක් වුණාට ප්‍රශ්නය සරල වෙන්න වෙන්න දරුවනේ උත්තරේ ගන්න එක පහසුයි කියලා ඔබට දැනුණාට ඔබ අතින් වරදෙන්න තියෙන හැකියාව වැඩි පුතා ඒ නිසා අලුත් කොටස් එකක් දෙකක් හෝ මේ වගේ සරල ප්‍රශ්නයකින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මොකද ඔයාලට මෙතනදී පෙන්වන්න කියන්නේ පුතා පඩි පැන්නුම කුස්තුර පැන්නුම අතිවැස්ම සහ දත් පැන්නුම පෙන්වන්න කියලා කියනවා ඒ කියන්නේ ඔයාලා කැමති ඕනෑම ගඩොල් බැම්මක් ඉදිරි පෙනුම අඳින්න පුළුවන් ඔයාලට බඩගල් බැම්මක් වේවා එහෙම නැත්නම් දරුවනේ ඔලුගල් බැම්මක් වේවා ඉංග්‍රීසි බැම්මක් වේවා ෆ්ලෙමිෂ් බැම්මක් වේවා කැමති බැම්මක් අඳින්න පුළුවන් ඇඳලා එයාගේ පුතා ඔයාලා මෙන්න මේ කොටස් ටික ලකුණු කරන්නයි කියන්නේ එයා ඔයාලට ගැටලුවක් නැහැ පුතා පඩි පැන්නම පෙන්වන්න පුළුවන් පඩි පෙළක රටාවක්ට තියෙන කොටසක් නේ හැබැයි ඒ වගේ අතිවස්ම පෙන්වන්නත් පුළුවන් අතිවස්ම කියන්නේ පුතේ අනුයාත වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර තියෙන පරතරය දත් පැන්නම පෙන්වන්නත් පුළුවන් හරියට නිකන් දත්වල කොටස් එළියට පැනලා තියෙනා වගේ ඔයාලට දරුවනේ තියෙනවා නම් බැම්ම අපිට ඒක ලකුණු කරන්න පුළුවන් හැබැයි ඔයාලට කුස්තුර පැන්නම කියන එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ ඒකයි මම කිව්වේ එක තැනක හරි පුංචි කොටසක් කරලා අලුතෙන් ඉගෙන ගන්න තියෙනවා මේ ප්‍රශ්නේ සරල වුණාට පැහැදිලිනේ හරි මම පැහැදිලි කරන්නම් මෙහෙම පොතක් අපි යමු දරුවනේ අටුවාටි කා නැතුව කැලිම ප්‍රශ්නෙට ගඩල් බම්මක ඉදිරි පෙනම අඳින්න කියලා කියනවා මම දරුවනේ ගඩල් බම්මක ඉදිරි පෙනම අඳිනවා මෙන්න මේ ආකාරයට දැන් බලන්න මම පැහැදිලි කරනවා ඔබ මේ දකින්න පොතා ගඩල් බම්මක ඉදිරි පෙනම හැබැයි මේ ගඩල් බම්මක ඉදිරි පෙනම දකිනකොට ඔබට දරුවනේ ඉගෙන ගන්න තව කාරණාවක් විදියට කොටසක් තියෙනවා ඒකයි මම මේ කිව්වේ මේ ඔබ දකින්නේ ගඩල් බම්මක දැන් මම මේ ඇඳපු ගඩල් බම්මේ මේ කුස්තුර පරතරයන් පේන්න මම මේ ඇඳලා තියෙන්නේ නමුත් ඔබ අඳිනකොට මේ පරතරයන් පේන්න දෙන්න ඕනේ නැහැ එකට යාවෙන්න එකට සම්බන්ධ කරලා තියෙන විදිහට පුතා අඳින්න ගැටලුවක් නැහැ එතකොට එතනදී පුතා ඔබට මෙන්න මේ තියෙන දරුවනේ මේ මෙන්න මේ තියෙන දරුවනේ දත් පැන්නුම් කෙලවර නැත්නම් නැවතුම් මෙතන සෝරි මේ නැවතුම් කෙලවර නෙවෙයි මේ දත් පැන්නුම් කෙලවර මේ වරහන් අතර නැවතුම් කෙලවර කියලා දාලා තියෙන එක වැරදි දත් පැන්නුම් කෙලවර මේ තියෙන්නේ දත් පැන්නුම් කෙලවර ඒ වගේම පඩි පැන්නුම් කෙලවර තියෙනවා මේ පඩි පෙළක ස්වභාවයක් ගත්ත රටාවකට එයත් ඔයාලට ගැටලුවක් නැහැ ඊට පස්සේ පුතා අතිවැස්ම කියන්නේ පුතා අනුයාත වරි දෙකක ඒ කියන්නේ පුතා එක ළඟ තියෙන වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර පරතරය. ඒක තමයි අතිවැස්ම කියන්නේ. හැබැයි මෙන්න මෙතන තියෙන පුතේ ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න කොටසක් ඒ තමයි කුස්තුර පැන්නුම. පුතා මතක තියාගන්න කුස්තුර පැන්නුම කියන්නේ හරි. කුස්තුර පැන්නුම කියන්නේ පුතා එක ගඩොලක හරි එක ගඩොලකට සම්බන්ධ වෙන කුස්තුර දෙකක් තියෙනවා. විශේෂම දරුවනේ ගඩොලක් මත ඒ කියන්නේ අනුයාත වරි දෙකක තියෙන මෙන්න මේ වගේ ළඟ තියෙන කුස්තුර දෙකක පරතරයට අපි තමයි කියන්නේ කුස්තුර පැන්නුමක් කියලා. ඇත්තටම මේක යම් විදියකට අතිවැස්මක්ම තමයි. හරි අතිවැස්මම තවත් විදියකට ප්‍රකාශ කිරීමක් විදියට කුස්තුර පැන්නම කියනත් පුළුවන්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි දැන් ඔයාලට දැන් මෙන්න මෙතන මම මේ කුස්තුර පැන්නම පෙන්වලා තියද්දි ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් එක ළඟ තියෙන වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර පරතරේ නිමේ කුස්තුර පැන්නම කියන්නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒක හරි. ඒක එක පැත්තකින් අතිවැස්මක් වෙනවා කියලා අපිට කියන්නට පුළුවන්. හරි. නමුත් කුස්තුර පැන්නම කියන්නේ ගඩොලකට සම්බන්ධලා තියෙන කුස්තුර දෙකක් අතර තියෙන පරතරය. දැන් මේ ගඩොල ගත්තා මේ ගඩොලේ මෙතන කුස්තුරයයි ඒ වගේ මේ ගඩොල මත තව කුස්තුරක් පිහිරලා දෙනවා. එතකොට මෙන්න මේ දෙන්න අතර දෙන ගැප් එකත් කුස්තුර පැන්නම නැත්තම් අපි ලැප් ලෙන්ත් එකක් කියලා කියනවා. පැහැදිලිද? පැහැදිලිව මගේ පුතාලා මෙන්න මේ වරිය ටක් ගාලා ඇඳ ගන්න ඇඳගෙන මෙසර් මේ බැම්ම ඇඳ ගන්න ඇඳගෙන මේ කොටස් ටික ටක් ටක් ගාලා බලන්න සලකුණු කරන්න උත්සාහ කරන්න. ඉක්මන් කරන්න බලන්න. හරි. පුළුවන් තරම් ඉක්මනින් මේ සතානේ දලස රූපසරණ කර ගන්න බලන්න ඉක්මන් කරලා.
ඕක අඳින අතරතුර මම පුංචි පැහැදිලි කිරීමකුත් කරන්නම් පුතා. දැන් අපිට මේ මාසේ කියන්නේ දැන් මේ සැප්තැම්බර් මාසේ ඔබට පුතා ආයතන වලට එන්න කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. මොකද ආයතන වහලා තියෙන නිබන්ධන ලබා ගන්න. ඒත් එක්කම දරුවනේ ඔයාලට මේ මාසේ රිවිෂන් පන්තියට 21 රිවිෂන් එකට මේ මාසේ පේපර්ස් 12ක් ඔයාලට දාලා තියෙනවා. ඒ වගේම දරුවනේ අපි තරල යන්ත්‍ර ඒකකේ පටන් ගන්න සූදානමින් අපි ඉන්නේ. හැබැයි දරුවනේ අපි ඒ නිසා ඔයාලට නිබන්ධන කුරියර් ක්‍රමයෙන් ඔයාලට ලබා ගන්න අවස්ථාව අපි උදා කරලා දීලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට බහුතර ශිෂ්‍ය ප්‍රමාණයක් ඒ කුරිය කරන ක්‍රමවලින් නිබන්ධන ලබා ගන්න කටයුතු යොදලා තියෙනවා. තව එහෙම කටයුතු යොදපු නැති අය ඉන්නවනම් දරුවනේ පුළුවන් ඉක්මනින් ඒ දේවල් කරලා ඔයාල නිබන්ධන ගන්න. මොකද මම එහෙම කියන්නේ කුරිය කරලා ගෙන්නද්දි ටියුට් සාමාන්‍ය දවස් 4ක් 5ක් 6ක් 7ක් වගේ ලොකු ඩිලේ එකක් තියෙනවා. මොකද මේ දවස්වල හැම ආයතනයකින්ම හැම අධ්‍යාපන ආයතනයකින්ම ටියුට් කුරිය කරලා යවන්නේ. ඒ නිසා මේ කුරිය සර්විස් අපේන ආයතනවල මේ දවස්වල එයාලගේ කාර්යබහුලත්වය වැඩි නිසා සමහර විට සමහර නිබන්ධන ඔයාලට ලැබෙද්දි පහු වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා පුළුවන් ඉක්මනින් දරුවනේ කුරිය කරලා ඔයාලා නිබන්ධන ලබා ගන්න කටයුතු ටික යොදා ගන්න. ඒත් එක්කම දැන් 13 වෙනිදා රට ඇරියොත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වුණොත් ඔයාලට දරුවනේ ආයතන වලට අවිල නිබන්ධන ලබා ගන්න හැකියාවක් තියෙයි. හැබැයි ඒක ෂුවර් නැහැ. පැහැදිලිනේ? හරි. ඉක්මන් කරලා ගන්න. හරි, තව අඳින කොටස් තියෙනවද දරුවන්ගේ? තව අඳිනවද? නැහැ. මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහ ගන්න බලන්න හිමුනොත්. වෙලා යනවා නැත්තම්. අඳිනවා කියලා කියනවා. හා අඳිනා ඉන්නවනේ ඉක්මන් කරන්නකෝ. හරි, දංගක අඳින අතරතුර මම දෙවෙනි කොටසත් පැහැදිලි කරන්නම්. පුතා දෙවෙනි කොටසදී කියන්නේ ප්ලෙමිෂ් බැම්මක් නිර්මාණය කරද්දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය කෙටියෙන් දක්වන්න කියලා කියනවා. ප්ලෙමිෂ් බැම්මක් නිර්මාණය කරද්දී අනුගමනය කරන්නට වෙන ක්‍රමවේදය. දැන් පුතා ප්ලෙමිෂ් බැම්මක් කියලා කියන්නේ අපි දන්නවා. හරි, ප්ලෙමිෂ් බැම්මක් ගත්තට පස්සේ දරුවනේ ප්ලෙමිෂ් බැම්මක් කියලා කියන්නේ අපි දන්නවා එකම වර්ගයක ඔලුගල් බඩගල් දෙකම තියෙන කෙනෙක්. ආ, තා පොඩ්ඩක් ඉන්න කියලා කියන ඉක්මනින් අඳ ගන්න. කටක් කර අඳ ගන්නක පුතාලා. ටක් කර අඳ ගන්නක. දැන් මම හිතන්නේ ඔයාලා ඇඳලා ඉවර ඇති නේද? හරි හරි, මම පැහැදිලි කරන්නම් මෙහෙම පුතා. දැන් අපිට දැන් ප්ලෙමිෂ් බැම්මක් ගත්තාම එකම වරියක බඩගල් නැත්නම් බඩගල් ඔලුගල් කියන දෙකම දරුවනේ පිහිටන ආකාරයට නිර්මාණය කරපු බැම්මක් තමයි අපි ප්ලෙමිෂ් බැම්මක් කියලා කියන්නේ. එතකොට දැන් මේ ප්ලෙමිෂ් බැම්මක් නිර්මාණය කරද්දී පුතා අපි දැනගන්නට වෙනවා එකම වරියක ඔලුගල් බඩගල් දෙකම තියෙනවා. ඒ වගේම දරුවනේ ඒ බැම්මක් ගත්තට පස්සේ විශේෂයෙන්ම මේ ගඩොල් අපි ඒ යදලා ප්‍රමිෂ් බැම්ම නිර්මාණය කරනකොට ප්‍රමිෂ් බැම්මේ පළල, හරි, බැම්මේ පළල තියෙනවානේ. බැම්මේ පළල ගඩොල් බඩොල් වල පළලේ ඔත්තේ ගුණාකාර විදිහට පිහිටනවා නම් දැන් ගඩොලක දැන් අපි දන්නවනේ දරුවනේ මේ ඔලු මුහුණත සහ බඩ මුහුණත කියලා කොටස් දෙකක් තියෙනවානේ. එතකොට ගඩොලේ ඔලු මුහුණත වගේ ඔත්තේ ගුණාකාර ප්‍රමාණයකට බැම්මේ පළල සමාන නම් අපි දරුවනේ කියනවා ඒ වගේ බැම්මක් නිර්මාණය කරද්දී ඒ බැම්මේ මැදට දරුවනේ කුහර නිර්මාණය වෙන්නට අවශ්‍යයි. ඒ කුහර පුරවන්න අපි දරුවනේ ගඩොල් කෑලි වගේ දේවල් පුරවන අපි වට කියනවා බොරු ඔලුගල් කියලා කියනවා. පැහැදිලිද? ඒ වගේම දරුවනේ ප්ලෙමිෂ් බැම්මක් ගත්තට පස්සේ ප්ලෙමිෂ් බැම්මක දරුවනේ බඩ මුහුණතකට උඩින් සහ යටින් දරුවනේ ඔලු මුහුණක් දෙකක් දරුවනේ සම්බන්ධ වෙනවා. මෙන්න මේවා දරුවනේ නීති විදිහට අපි දකිනවා. ඒ නිසා අපි කතා කරමු ප්ලෙමිෂ් බැම්මක් නිර්මාණය කරද්දී දරුවනේ අනුගමනය කරන ක්‍රමවේදය ගැන පුංචි පැහැදිලි කිරීමක් අපි කරමු. මෙන්න මෙහෙම දෙවෙනි කොටසල දාලව. හරි, ටක් ගල අපි නෝට් කරනවා. මෙන්න මෙහෙම දෙවෙනි කොටසල දාලව අපි නෝට් කරනවා. ලියන්න පුතා මෙහෙම ප්ලෙමිෂ් බැම්මක් නිර්මාණය කරද්දී අනුගමනය කළ යුතු කරුණු. ලියන්න පුතා මෙහෙම එකම වරියේ
එකම වරියේ දැන් එකම වරියෙහි පිළිවෙලින් එකම වරියෙහි පිළිවෙලින් එකම වරියෙහි පිළිවෙලින් බඩ ගලක් හා ඔලු ගලක් එකම වරියෙහි පිළිවෙලින් බඩ ගලක් හා ඔලු ගලක් මාරුවෙන් මාරුවට පිහිටීම 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 ඒ වගේම ලියන තව එක්කෙනෙක් ලියනවා කමාවක් දාලා නැත්නම් යටි ලියුවත් කමන්නේ මම කමා දාලා තිබ්බට වල යටි ලියන්න එක් වරියක ඔලු ගලක් එක් වරියක ඔලු ගලක් ඊට පස්සේ ලියව පොත වල එක් වරියක ඔලු ගලක් ඊට යාබදව එක් වරියක ඔලු ගලක් ඊට යාබදව ඉහලින් සහ පහලින් ඊට යාබදව ඉහලින් සහ පහලින් ඊට යාබදව ඉහලින් සහ පහලින් පිහිටි කියන්නේ උඩින් සහ යටින් එක ළඟ වරි දෙකක් ගැනයි මම මේ කියන්නේ ඉහලින් සහ පහලින් පිහිටි බඩගල අතර හරි මැදින් පිහිටුවීම බඩගල අතර හරි මැදින් පිහිටුවීම හරි මැදින් පිහිටුවීම තව කාරණාවක් ලියනවා යටි යටට ලියවත් කමක් නැහැ මෙවුවා ඔලු ගලකින් ආරම්භ වන සෑම වරියකම ඔලු ගලකින් ආරම්භ වන සෑම වරියකම ඔලු ගලකින් ආරම්භ වන සෑම වරියකම පිළිවෙලින් ඔලු ගලකින් ආරම්භ වන සෑම වරියකම පිළිවෙලින් ආන බාන්දුවක් හා බඩගලක් පිහිටුවීම ආන බාන්දුවක් හා බඩගලක් පිහිටුවීම ආන බාන්දුවක් හා බඩගලක් පිහිටුවීම තව කෙනෙක් ලියනවා බිත්තියෙහි ඝනකම ගඩොල් භාගවල ඔත්තේ ගුණාකාර නම් ගඩොල් භාගයක් කියලා කියන්නේ ගඩොල කර පළලට සමානයි කියන අදහස ගඩොල් භාගවල ඔත්තේ ගුණාකාර නම් ගඩොල් භාගවල ඔත්තේ ගුණාකාර නම් බිත්තිය මැදට කෑලි ගඩොල් භාවිතා කෙරේ බිත්තිය මැදට කෑලි ගඩොල් භාවිතා කෙරේ බිත්තිය මැදට කෑලි ගඩොල් භාවිතා කෙරේ මේ කෑලි ගඩොල් වලට අපි නමක් කියනකොට මොකක් කියලාද බොරු ඔලුගල් කියලා කියනවා හරි ඒකත් අවබෝධ කරගමු එතනින්ම ලියා ගන්න අපත මේවා බොරු ඔලුගල් ලෙස හඳුන්වයි මේවා බොරු ඔලුගල් ලෙස හඳුන්වයි මේවා බොරු ඔලුගල් ලෙස හඳුන්වයි ඔන්න මම ප්ලෙමිෂ් බම්ම ගැන දරුවනේ දැනගත් යුතු වැදගත් කාරණා කීපයක් මතක් කළා හරි පැහැදිලිව මේ බව අවබෝධ කරගන්න ඔයාලා ඊට පස්සේ පොතක් කියනවා තුන්වෙනි කොටස යගේ ගඩොල් බැඳීමට පෙර ජලයෙන් තෙමා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා කියනවා දැන් සාමාන්‍යයෙන් පුතා ගඩොල් වීලියව තියෙන අවස්ථාවක අපි බැම්ම සඳහා භාවිතා කරනකොට බැම්ම බඳින්න යොදා ගන්න බදාම තියෙනවානේ මෙන්න මේ බැම්ම බඳින්න යොදා ගන්න බදාම වල තියෙන ජලය අර වියලි ගඩොල්ට පුතා අවශෝෂණය කර ගන්නවා එතකොට බදාමය සවි වෙද්දී ඒ සඳහා ප්‍රසායනිකව ප්‍රතික්‍රියා කරන්න සිමෙන්තිත් එක්ක තියෙන ජලය අඩුවීම හේතු කොටගෙන බදාම මිශ්‍රණය පුතා දුර්වල වෙනවා මේක ගැටලුවක් එතකොට බැඳීම් දුර්වල වෙලා බිත්ති ගැලවෙනවා ආන් ඒ නිසා පුතා අපි සාමාන්‍යයෙන් බැමි බඳින්න කලින් අර බදාම වල තියෙන ජලය ගඩොලට උරා ගන්න දෙන්නේ නැතුව දරුවනේ ගඩොල ජලයෙන් තෙමා ගන්නවා ජලයෙන් ගඩොල තෙමා ගත්තට පස්සේ ඒ ගඩොල ආය බදාම වල තියෙන ජලය උරා ගන්න ට්‍රයි කරන්නේ නැහැ එතකොට බදාම වල තියෙන ජලය බදාම වලම තිබිලා රසායනිකව ප්‍රතික්‍රියා කරන සිමෙන්තිත් එක්ක අවශ්‍ය ජලය එතන තියාගෙන දරුවනේ ඒ කාර්ය බදාමට කරන්න දීලා ගඩොල තමන් මේ තෘප්තිමත්ව ජලයෙන් පොඟවගෙන ඉන්නවා එතකොට ගැටලුවක් නැහැ. අන්න ඒ නිසායි අපි පුතා බමි බඳින්න කලින් ගඩොල් ජලයෙන් තෙවන්නේ. පැහැදිලිද? ආන් ඒ කාරණාව අපි මෙන්න මෙහෙම නෝට් කරමු පුතා. තුන්වෙනි කාරණාව විදිහට. හරි. එතකොට ගඩොල් බඳින්න කලින් ජලයෙන් තෙවන්නේ ඇයි කියලා යහන්නේ. ඒ බව මෙන්න මෙහෙම පැහැදිලි කරමු. කියන්න පුතාලා. ගඩොල් ස්වභාවයෙන් ගඩොල් ස්වභාවයෙන් එකිනෙකට නොබෙදෙන අතර එකිනෙකට නොබැදෙන අතර ඒවා ශක්තිමත්ව බැඳීම සඳහා ඒවා ශක්තිමත්ව බැඳීම සඳහා ඒවා ශක්තිමත්ව බැඳීම සඳහා නිසි ලෙස සකස් කළ
නිසිලෙස සකස් කළ නිසිලෙස සකස් කළ බදාම යෙදිය යුතුය නිසිලෙස සකස් කළ බදාම යෙදිය යුතුය බදාම යෙදිය යුතුය එම බදාම නිසි පරිදි සවිවීමට නම් එම බදාම නිසි පරිදි සවිවීමට නම් එම බදාම නිසි පරිදි සවිවීමට නම් එයට එක් කරන ලද ජලය එයට එක් කරන ලද ජලය එයට එක් කරන ලද ජලය ඊට අවශ්‍ය වේ ඊට අවශ්‍ය වේ ඊට අවශ්‍ය වේ නමුත් ගඩොල් වියලි ස්වභාවයෙන් වේ නම් නමුත් ගඩොල් වියලි ස්වභාවයෙන් වේ නම් නමුත් ගඩොල් වියලි ස්වභාවයෙන් වේ නම් බදාමයේ ඇති ජලය බදාමයේ ඇති ජලය එයට උරා ගනි බදාමයේ ඇති ජලය එයට උරා ගනි එයට උරා ගනි එවිට බදාමය බොල් වේ එවිට බදාමය බොල් වේ මේ නිසා ගඩොල් බැඳීමට පෙර මේ නිසා ගඩොල් බැඳීමට පෙර ජලයෙන් තෙමා ගනි මේ නිසා ගඩොල් බැඳීමට පෙර ජලයෙන් තෙමා ගනි තුන්වෙනි කොටසත් ඔන්න හවරයි ඒකේ හතරවෙනි කොටසට එනවා කොන්ක්‍රීට් සුසන්නසනය කරන එකේ වැදගත්කම පැහැදිලි කරලා සුසන්නසනය කරන ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා පොත දැන් අපි කොන්ක්‍රීට් සුසංහසනය කරනවා කියලා කියන්නේ කොන්ක්‍රීට් තැන්පත් කරාට පස්සේ වියලෙන්න කලින් දරුවනේ කොන්ක්‍රීට් වල තියෙන වායු බුබුලු තියෙනවා නම් පද්ධතියෙන් අපි අයින් කරන්නට වෙනවා දැන් වායු බුබුලු තිබුණත් පුතා කොන්ක්‍රීට් එක සවි වුණාට පස්සේ වාකුව රැතිවීමත් එක්ක කොන්ක්‍රීට් එකේ පුතා ඝනත්වය අඩු වෙනවා ඝනත්වය අඩු වුනහම කොන්ක්‍රීට් එකේ ශක්තිමත් බව හීන වෙනවා ඒක ගැටලුවක් ඒ නිසායි කොන්ක්‍රීට් යොදලා ඉවර වෙලා සවි වෙන්න කලින් අපි පුතා කොන්ක්‍රීට් වල තියෙන වායු බෝලු පද්ධතියෙන් අයින් කරන්නේ. ඕක තමයි සුසංහසනය කරනවා කියන්නේ. එතකොට සුසංහසනය කරන ක්‍රම ගැන කතා කරද්දී අපිට ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි අපිට දරුවනේ සුසංහසනය කරන්න පුළුවන් කූරුලෑම කරලා කරන්න පුළුවන්. කෙටීම කරන්න පුළුවන්. ස්කෝප් එකකින් කොටන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දරුවනේ යාන්ත්‍රික කම්පක වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. පැහැදිලි? අපි අන්නේ කොටස් ගැන මෙන්න මෙහෙම කතා කරමු. ඒ කියන්නේ හතරවෙනි කොටසට අපි එනවා මෙන්න මේක ගැන කතා කරන්න. රයිට්. හතරවෙනි කොටස ලැබිලා ලියමු දෙ අපි කොහොමද සුසංහසනය කරන්නේ? මොකද්ද සුසංහසනය කියන්නේ කියලා. හරි? එමු හතරවෙනි කොටසට. මෙන්න මෙහෙම. හතරවෙනි කොටසට ආවට පස්සේ පුතා අපි මෙන්න මෙහෙම පැහැදිලි කරමු. මොකද්ද සුසංහසනය කියන්නේ කියලා. මොකද සුසංහසනය කරන එක වැදගත්කම අහනවනේ. ඒ ගැන මෙන්න මෙහෙම අපි කතා කරමු. දැන් පුතා මෙහෙම. කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී එතුල වාකුහර කොන්ක්‍රීට් තැන්පත් කිරීමේදී එතුල වාකුහර ඇතිවිය හැකිය එතුල වාකුහර ඇතිවිය හැකිය මෙම වාකුහර නිසා කොන්ක්‍රීටයේ මෙම වාකුහර නිසා කොන්ක්‍රීටයේ ඝනත්වය කොන්ක්‍රීටයේ ඝනත්වය අඩුවී කොන්ක්‍රීටයේ ඝනත්වය අඩුවී යාම නිසා ශක්තියද අඩුවේ එසේම කොන්ක්‍රීටයේ මතුපිට මී වදමෙන් කුඩා සිඳුරුද ඇතිවේ මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සහ වැරගැන්වුම් ක්‍රම සමග කොන්ක්‍රීට්
හොඳින් බද්ධවීම සඳහා කොන්ක්‍රීට් හොඳින් බද්ධවීම සඳහා සුසංහසනය කිරීම කළ යුතුය. සුසංහසනය කිරීම කළ යුතුය. සුසංහසනය කිරීම කළ යුතුය. දැන් එතනදී තව අහනවා ඒවා කරන ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවනේ. අපි ලියනවා පුතේ නිසා මෙන්න මෙහෙම. යට ලියනවා මේ සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර මේ සඳහා නවීන යන්ත්‍ර සූත්‍ර සකස් කර ඇති අතර නවීන යන්ත්‍ර සූත්‍ර සකස් කර ඇති අතර ඒවා මගින් හෝ කම්බිකූරක් මගින් හෝ ඒවා මගින් හෝ කම්බිකූරක් මගින් හෝ හොඳින් කෙටීමෙන් සුසංහසනීය වේ. හොඳින් කෙටීමෙන් සුසංහසනීය වේ. මීට අමතරව කූරුලෑම හෝ ඉස්කෝප්පයෙන් කෙටීම කළ හැකිය. කූරුලෑම හෝ ඉස්කෝප්පයෙන් කෙටීම කළ හැකිය. හරි. ඔය අපි කතා කළේ පළවෙනි ප්‍රශ්නයේ කොටස් 4. රයිට්. ඊට පස්සේ අපි යනවා පුතා දෙවෙනි ප්‍රශ්නය ගැන කතා කරන්න ලෙවල් අප් ටෙස්ට් පේපර් 10. දෙවෙනි ප්‍රශ්නය ගැන කතා කරද්දී කියනවා සිව්පහර එන්ජිමක සිව්පහර චක්‍රයවත් ඔටෝ චක්‍රය පැහැදිලි කරන්න කියනවා. දැන් මේක ඩීසල් එන්ජිමකද පෙට්‍රල් එන්ජිමකද කියන එක අනුව ක්‍රමවේදය වෙනස් වෙනවනේ. ඒ නිසා පුතාලා මෙතන පොඩ්ඩක් හදාගමු. මෙතන හදාගන්න පෙට්‍රල් එන්ජිමක සිව්පහර චක්‍රයවත් ඔටෝ චක්‍රය පැහැදිලි කරන්න. මොකද දැන් ඩීසල් වාහනයක තියෙන ඩීසල් චක්‍රයක්. එතකොට මෙතනදී ඔටෝ චක්‍රයේ තියෙන පෙට්‍රල් වාහනයක කියලා අපිට ගන්න වෙනවා. ඒ නිසා ඔක පොඩ්ඩක් හදාගමු. වඩාත් හොඳින් තේරෙන්න පෙට්‍රල් එන්ජිමක සිව්පහර චක්‍රයවත් ඔටෝ චක්‍රය පැහැදිලි කරන්න කියලා අපි නෝට් කරමු. හරි. මම පැහැදිලි කරන්න පුතා දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට මෙන්න මෙහෙම. කොහොමද පෙට්‍රල් වාහනයක ෆෝස්ට්‍රොක් එක ඇති වෙන්නේ කියලා. පුතා දැන් මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. ඔබ මේ දකින්නේ හරි. ඔබ පුතා මේ දකින්නේ ෆෝස්ට්‍රොක් සර්කල් එකක දරුවනේ පෙට්‍රල් එන්ජිමක ස්ට්‍රොක් හතර දකින්නේ. දැන් මේක පළවෙනි එකේනා මේ ඉන්ටේක් කියලා කියන්නේ චූෂණ පහර, කම්ප්‍රෙෂන් කියලා කියන්නේ සම්පීඩන පහර, පවර් කියන්නේ බල පහර, එක්සෝස්ට් කියන්නේ පිටාර පහර. දැන් ඔයාලට පේනවා මම මේ පෙන්නුම් කරලා තියෙන සතහන තුල දරුවනේ මෙන්න මේ යාන්ත්‍රණයන් ටික මම පැහැදිලි කරන්නම් තව දුරටත්. මෙන්න මෙතන මේ මම මෙන්න මේ ලකුණු කරපු මෙන්න මේ සීමා දෙක තියෙනවානේ මේ ඉන්ටේක් කියන අවස්ථාවේ. ඒකේ උඩම තියෙන මෙන්න මෙතන තියෙන පුතා TDC ලෙවල් එක. මම ඒක දරුවනේ සටහන් කෙරුවොත් එහෙම හරි. මෙතන පුතේ අපි සටහන් කෙරුවොත් එහෙම මෙන්න මෙතන මේ තියෙන්නේ TDC. ඒ කියන්නේ මේ පිස්ටන් එකට යන්න පුළුවන් උපරිමසක් තියෙනවානේ. අපි ඒක හඳුනා ගන්න පුතා මේ TDC ලෙවල් එක කියලා. මෙතන තමයි TDC තියෙන්නේ. මේ සිලින්ඩරේ පිස්ටනේ යන්න පුළුවන් අපම දුර තියෙනවනේ මෙන්න මේ සීමාව. මේක තමයි අපි BDC කියලා හඳුනා ගන්න බොටම් ඩෙඩ් සෙන්ටර් එක. එතකොට මේ වම් පැත්තෙන් තියෙන චූෂණ වැල් එක, මේ තියෙන පිටාර වැල් එක. එතකොට ඇත්තටම වෙන්නේ පළවෙනි අවස්ථාවේදී පිස්ටන් එක ඔබ දන්නවා TDC ලෙවල් එකේ ඉඳලා BDC ලෙවල් එක දක්වා පහළට ගමන් කරනවා. ගමන් කරනකොට පිස්ටන් එක සිලින්ඩරය තුළ පහළට ගමන් කරනකොට මේ සිලින්ඩරය තුළ දරුවනේ අඩු පීඩන සත්වයක් ඇති වෙනවා. ඒක පියව ගන්න එයා කරන්නේ මෙන්න මේ චූෂණ නලය හරහා දරුවනේ සිලින්ඩරයේ ඇතුළට පෙට්‍රල් වාත මිශ්‍රණය ඇදලා ගන්නවා. එතකොට චූෂණ වැල්වේ පමණක් විවෘත වෙනවා, පිටාර වැල්වේ වෙහිලායි තියෙන්නේ. මේ පහරට කියනවා අපි චූෂණ පහර කියලා. ඊළඟට දරුවනේ මෙන්න මේ දෙවෙනි අවස්ථාවට යනවා. දෙවෙනි අවස්ථාවේදී වෙන්නේ දරුවනේ දඟර කඳ මගින් පිස්ටනේ උඩට තල්ලු කරනවා. එතකොට සිලින්ඩරයේ BDC ලෙවල් එකේ ඉඳලා TDC ලෙවල් එක දක්වා පිස්ටනේ උඩට ගමන් කරනවා. ඒ වෙලාවේ සිලින්ඩරය තුළ තියෙන පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනයට ලක් වෙනවා. සම්පීඩන පහර අවසානයේදී මෙන්න මෙතන මේ ස්පාක් ප්ලග් එක දෙනවා. මේ ස්පාක් ප්ලග් එකෙන් අර සම්පීඩනය වෙච්ච පෙට්‍රල් වාත මිශ්‍රණයට ස්පාක් ලබා දෙනවා. ලබා දීමත් එක්කම ඒ පෙට්‍රල් වාත මිශ්‍රණය ක්ෂණිකව දහනය වෙනවා. දහනය වෙලා අධික තෙරපුම් බලයක් දරුවනේ සිලින්ඩරය තුළ ඇති කරගන්නවා. අන්නේ ඇති කරගන්න තෙරපුම් බලයේ හේතුවෙන් තුන්වෙනි අවස්ථාවේදී පිස්ටනය වේගෙන් පුතා පහළට ගමන් කරනවා. ඒ වෙලාවේදී එන්ජිමට අවශ්‍ය ජවය ලබා දීම සිද්ධ කරනවා. එතකොට සිලින්ඩරයේ උඩ තියෙන ටොප් ඩෙඩ් සෙන්ටර් එක යට තියෙන බොටම් ඩෙඩ් සෙන්ටර් එක පිස්ටන් එකකට BDC TDC ඉඳලා BDC දක්වා චලිත වෙනවා.
ඒවගේ එන්ජිමේ සිලින්ඩරය තුළ දරුවනේ වැල්ව දෙකම වැහිලා තියෙන්නේ. එතකොට එන්ජිමට බලය ලැබෙන්නේ මෙන්න මේ පව ස්ටොක් එකක් බලපහර කියන අවස්ථාවේදී. අනතුරුව දැන් පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය වෙලා තියෙන්නේ. ස්මෝක් එකක් තියෙන්නේ. ඒ ස්මෝක් එක පද්ධතියෙන් අයින් කරන්න වෙනවා. ඒ නිසා දරුවනේ නැවතත් දඟර කඳ චලිත වෙලා පිෂ්ඨනේ උඩට එක්ක යනවා. උඩට එක්ක යද්දි දරුවනේ මෙන්න මෙතන තියෙන පිටාර වැල්වේ පමණක් විවෘත වෙලා දරුවනේ ඇතුළේ තියෙන ස්මෝක් එක එළියට යවනවා. ඕක තමයි පිටාර පහර කියලා කියන්නේ. දැන් අපි පුතා මේ පහරවල් ගැන කතා කරන්න කලින් මෙන්න මේ අවස්ථා හතර අපි රූපණය කර ගන්නට වෙනවා. ඒ නිසා මග පුතාලා ටක් ගාලා කරන්න මෙන්න මේ අවස්ථා හතර ටක් ගාලා කටු සටහන් විදිහට ඇඳ ගන්න. ඇඳගෙන මේ හැම අවස්ථාවකම මෙන්න මේ මම මේ ලකුණු කරලා තියෙන මෙන්න මේ සීමාව TDC මේ සීමාව BDC කියලා මේ හැම රූපයකම දා ගන්න ටක් ගාලා. හරි ඉක්මනින් කරගන්න බලන්න. දල සටහන් අඳින ටක් ගාලා විභාගෙදිත් ඔයාලට පිළිතුරු ගනිද්දි ඔය අවස්ථා ඔය විදිහටම ගන්නට වේවි. ඒ නිසා හරියට කරගන්න බලන්න ටක් ගාලා. ඉක්මන් කරමු අපි. ඉක්මන් කළා නින්න අවස්ථා හතර වඳින්න ඇඳලා දරුවනේ ටියුෂන් පහර බලපහර ටියුෂන් පහර සම්පීඩන පහර බලපහර සහ පිටාර පහර කියන පහරවල් හතර පැහැදිලිව නෝට් කරන්න බලන්න ඉක්මන් කරන්න පුළුවන් ඉක්මනින් රූපණය කරගන්න පුළුවන් ඉක්මනින් රූපණය කරගන්න හතරම අඳගන්න චූෂණ සම්පීඩන බල පිටාර කියන අවස්ථා හතරම නෝට් කරන්න ටක්ටක් ගාලා ඉක්මන් කරන්න බලන්න ඉක්මන් කරන්න දරුවනේ ඇඳගෙන ඉවරද ඉක්මන් කරන්න අවස්ථා හතරම ඇඳගන්න මේ උඩම සීමාව TDC යට සීමාව BDC කියලා නම් කරගන්න ඉක්මන් කරන්නකෝ ම හිත පුතාලක වැඩි හර ඇති කියලා ඒවගේ පුත මෙන්න මේ වම් පැත්ති මෙන්න මේ වැල්ලක ලකුණු කරගන්න චූෂණ වැල්වේ කියලා මේ වැල්වේ චූෂණ වැල්වේ කියලා ලකුණු කරගන්න මේ පැත්ත වැල්වේ පිටාර වැල්වේ කියලා ලකුණු කරගන්න
වම් පැත්තේ වැල්වේ චූෂණ වැල්වේ දකුණු පැත්තේ වැල් එක පිටාර වැල්වේ කියලා ගන්න. හරි? Right. ඊළඟට මේ අවස්ථා හතර යටින් ලියනවා මේ ඉන්ටේක් කියන දෙනින් ලියනවා චූෂණ පහර. දෙවෙනි එකේනා සම්පීඩන පහර. තුන්වෙනි එකේනා බල පහර. අවසාන එකේනා පුතා අපි කියනවා පිටාර පහර කියලා. අවස්ථා හතර පැහැදිලිව නෝට් කරගන්න. Right. හරි. දැන් පුතා ඊළඟට අපි දැන් එක් එක් පහර ගැන කතා කරමු. මුලින්ම අපි වෙනවා සාකච්ඡා කරන්න පුතා මෙන්න මේ පහර ගැන. ඒ තමයි දැන් ඔයාලා මේ මේ සටහන තුල රූප ටික අඳගෙන ඉවර ඇති මං හිතන්නේ. තව අඳිනා ඉන්නවද නැහෙනේ? නැහැ. මුලින්ම ලියන්න පුතා චූෂණ පහර කියලා. මුලින්ම ලියන්න පුතා චූෂණ පහර. චූෂණ පහරදී මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ පුතා පිස්ටන් එක TDC ඉඳලා BDC දක්වා චලිත වෙනවා. ඒ වගේම සිලින්ඩරේ පරිමාප වැඩි වෙලා පීඩනය අඩු වෙනවා. චූෂණ වැල්වේ පමණක් විවෘත වෙලා සිලින්ඩරය තුළට පෙට්‍රල් වාත මිශ්‍රණය ගේනවා. ඕක තමයි චූෂණ පහරදී සිද්ධ වෙන යාන්ත්‍රණය. පැහැදිලිනේ? හරි. එනිසා අපි ලියනවා පුතා මුලින්ම චූෂණ පහර කියලා. දැන් මේ ඔබ දකින්නන්නේ අවස්ථාව. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් බලන්න. මේ තියෙන දරුවනේ සිලින්ඩරය චලිත වෙනවා. සිලින්ඩරය චලිත වෙන දරුවනේ වලට පැහැදිලිව ඒ වගේ හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් ඔයාලට පුතා ලබා දීලා තියෙනවා. දැන් බලන්න මෙතන පිස්ටන් එක දරුවනේ චලිත වෙනකොට ඔන්න බලන්න. පළවෙනි අවස්ථාවේ පිස්ටන් එක පහළට යනවා. එතකොට දරුවනේ මෙතන වැල්ව විවෘත වෙලා පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ගෙනියනවා. හරි? මේ පහරවල ටික තමයි මේ ඔයාලට පේන්නේ. මේ චූෂණ පහර, මේ සම්පීඩන පහර, අවසන්දි බල පහර, මේ පිටාර පහර. එතකොට පුතා මේ නිල් පාටින් එන්නේ පෙට්‍රල් වාත මිශ්‍රණය එනවා. දහණය වෙනවා. දුම ටික දරුවනේ පිටාර වැල්වෙන් එලියට යවනවා. හරි? ඕක තමයි දරුවනේ චූෂණ, සම්පීඩන, බල පිටාර කියන අවස්ථා හතර තුල සිද්ධ වෙන සරලම යාන්ත්‍රණයේ විදිහට පුතා අපි දකින්නේ. හරි. එහෙදි පුතා අපි මුලින්ම කතා කරනවා චූෂණ පහර පිළිබඳව. එනිසා ලියන පුතා මුලින්ම චූෂණ පහර කියලා දානවා. චූෂණ පහර. සක්ෂන් ස්ට්‍රොක් එක නැත්තම් ඉන්ටේක් ස්ට්‍රොක් එක කියලා කියනවා. චූෂණ පහර කියලා දාලා පුතා එතනදී සිද්ධ වෙන යාන්ත්‍රණය පැහැදිලිව අපි මෙන්න මේ පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගනිමු. දැන් පුතා මෙන්න මෙම චූෂණ පහර කියලා දාලා ලියන්න. පිෂ්ඨණය පිෂ්ඨණය TDC සිට පිෂ්ඨණය TDC සිට BDC දක්වා පිෂ්ඨණය TDC සිට BDC දක්වා ගමන් ගනි. ගමන් ගනි. TDC සිට BDC දක්වා ගමන් ගනි. ගමන් ගනි. ඊළඟ ඩොට් එක ලියන්න. ඊළඟ ඩොට් එක ලියන්න. සිලින්ඩරයේ සිලින්ඩරයේ පරිමාව සිලින්ඩරයේ පරිමාව වැඩි වන අතර සිලින්ඩරයේ පරිමාප වැඩි වන අතර පීඩනය අඩුවේ. සිලින්ඩරයේ පරිමාව වැඩි වන අතර පීඩනය අඩුවේ. පීඩනය අඩුවේ. ඊළඟ ඩොට් එක දාලා ලියන්න. ඊළඟ ඩොට් එක දාලා ලියන්න. චූෂණ වැල්වේ පමණක් චූෂණ වැල්වේ පමණක් විවෘත වේ. චූෂණ වැල්වේ පමණක් විවෘත වේ. චූෂණ වැල්වේ පමණක් විවෘත වේ. ඊළඟට ලියන්න. විවෘතවන විවෘතවන චූෂණ වැල්වේ තුලින් විවෘතවන චූෂණ වැල්වේ තුලින් විවෘතවන චූෂණ වැල්වේ තුලින් පෙට්‍රල් වාත මිශ්‍රණය පෙට්‍රල් වාත මිශ්‍රණය පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරයට ඇතුල් වේ. සිලින්ඩරයට ඇතුල් වේ. පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරයට ඇතුල් වේ. ඔන්න පුතා චූෂණ පහරදී සිද්ධ වෙන සිද්ධිය. හරි. චූෂණ පහර හරි. ඊළඟට ලියන්න පුතා සම්පීඩන පහර කියලා. ඊළඟ ස්ට්‍රොක් එක ලියන්න පුතා සම්පීඩන පහර කියලා. සම්පීඩන පහර. මොකද සම්පීඩන පහරදී වෙන්නේ කියලා අපි නෝට් කරමු මෙන්න මෙහෙම. හරි. සම්පීඩන පහර. ඔයාලා දැන් දන්නවා. සම්පීඩන පහරදී වෙන දේවල් ටික ලියමු පිළිවෙලට මෙන්න මෙහෙම. ලියන්න පුතා. චූෂණ හා පිටාර වැල්ව ලියන පළවෙනි ඩොට් එක. චූෂණ හා පිටාර වැල්ව දෙකම චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී. ඊළඟ ඩොට් එක ලියන්න. ඊළඟ ඩොට් එක ලියන්න. පිෂ්ඨණය පිෂ්ඨණය BDC සිට TDC දක්වා ගමන් ගනී.
පිෂ්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනී. පිෂ්ටනය BDC සිට TDC දක්වා ගමන් ගනී. බොටම් ඩෙඩ් සෙන්ටර් එකේ ඉඳලා ටොප් ඩෙඩ් සෙන්ටර් එක දක්වා දරුවනේ ගමන් ගන්නවා. පිෂ්ටනය මොකද යටින් ඉඳන් උඩට නියන්නේ. හරි. ඊළඟ ඩොට් එක ලියනවා. ඊළඟ ඩොට් එක ලියනවා. සිලින්ඩරය තුල පරිමාව සිලින්ඩරය තුල පරිමාව අඩු වී සිලින්ඩරය තුල පරිමාව අඩු වී පීඩනය ඉහළයයි. සිලින්ඩරය තුල පරිමාව අඩු වී පීඩනය ඉහළයයි. පීඩනය ඉහළයයි. පීඩනය ඉහළයයි. ඊළඟට ලියනවා ඊළඟට ලියනවා පෙට්‍රල් වාත මිශ්‍රණය පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනීය වී දහන කුටීරය තුලට සම්පීඩනීය වී දහන කුටීරය තුලට තෙරපේ සම්පීඩනීය වී දහන කුටීරය තුලට තෙරපේ අවසාන ඩොට් එක ලියන්න අවසාන ඩොට් එක ලියන්න මෙම සම්පීඩිත මිශ්‍රණයට මෙම සම්පීඩිත මිශ්‍රණයට පුලිඟු පේනුවක් මගින් මෙම සම්පීඩිත මිශ්‍රණයට පුලිඟු පේනුවක් මගින් පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී දහනය කරයි පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී දහනය කරයි පුලිඟු පේනුවක් මගින් පුලිඟු ලබා දී දහනය කරයි දහනය කරයි හරි ඔන්න සම්පීඩන පහර හරේ අවසාන පහර සෝරි මේ තුන්වෙනි පහර විදිහට අපි යනවා පුතා කතා කරන්න ඊළඟට බල පහර හරි ලියන්න පුතා ඊළඟට බල පහර කියලා බල පහර මොකද බල පහරදී වෙන්නේ කියලා අපි පැහැදිලි කරනවා මෙන්න මෙහෙම බල පහර ආ මෙතනදී දැන් අවසානයේ තව කියමු මේ අර සම්පීඩිත මිශ්‍රණයට දරුවනේ ස්පාර්ක් එක දුවීප ගමන් මේක දහන වෙනවා කියන කාරණාවක් කියලා මෙමු ඈ ඒක පොඩ්ඩක් ලියමු මෙහෙම මෙවිට සිලින්ඩරය තුල අර ස්පාර්ක් එක දීප ගමන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් ලියමු සම්පීඩන පහර කියලා තැනම ලියා ගන්න මෙවිට සිලින්ඩරය තුල මෙවිට සිලින්ඩරය තුල අධික වායු පීඩනයක් හා මෙවිට සිලින්ඩරය තුල අධික වායු පීඩනයක් හා අධික වායු පීඩනයක් හා අධික උෂ්ණත්වයක් ඇතිවේ අධික වායු පීඩනයක් හා අධික උෂ්ණත්වයක් ඇතිවේ අධික උෂ්ණත්වයක් ඇතිවේ අධික වායු පීඩනයක් හා අධික උෂ්ණත්වයක් ඇතිවේ හරි දැන් අපි එනවා පුතේ කතා කරන්න බල පහර ගැන දැන් ලියන ටොපික් එක බල පහර කියලා පුතා බල පහර ගැන කතා කරනකොට බල පහරදී මෙන්න මේ අවස්ථා ටික අපි දකිනවා ලියමු යටියට මෙන්න මෙහෙම බල පහර ගැන චූෂණ හා පිටාර වැල්ව චූෂණ හා පිටාර වැල්ව දෙකම චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී චූෂණ හා පිටාර වැල්ව දෙකම වැසී පවතී තව කාරණාවක් ලියන්න සිලින්ඩරය තුල වූ අධික පීඩනය හේතුවෙන් සිලින්ඩරය තුල වූ අධික පීඩනීය හේතුවෙන් සිලින්ඩරය තුල වූ අධික පීඩනීය හේතුවෙන් පිෂ්ටනය TDC සිට BDC දක්වා චලිත වේ පිෂ්ටනය TDC සිට BDC දක්වා චලිත වේ පිෂ්ටනය TDC සිට BDC දක්වා චලිත වේ ඊළඟ ඩොට් එක ලියනවා මෙම පහර තුලදී එන්ජිමට ජවය ලැබෙන අතර මෙම පහර තුලදී එන්ජිමට ජවය ලැබෙන අතර එන්ජිමට ජවය ලැබෙන අතර එය දඟර කඳ හරහා ඒ දඟර කඳ හරහා ජවරෝදයේ දක්වා ගමන් කරයි ඒ දඟර කඳ හරහා ජවරෝදයේ දක්වා ගමන් කරයි. දක්වා ගමක් කරයි නෙමෙයි ගමන් කරයි. ගමන් කරයි කියලයි තියෙන්නට ඕනේ. අවසාන පහර දෙනවා පුතා පිටාර පහර.
එක්සෝස් ස්ටෝක් එක ගැන අපි ලියමු පිටාර පහර. දැන් පිටාර පහර අවස්ථාවේ දරුවනේ පිටාර වැල්වේ පමණයි විවෘත වෙන්නේ. පිස්ටන් එක බොටම් ඩෙඩ් සෙන්ටර් එකේ නැත්තම් BDC ඉඳලා TDC දක්වා චලිත වෙනවා. අපි එක මෙන්න මෙහෙම ලියමු පිටාර පහර ගැන. පිටාර පහර ගැන මෙහෙම ලියමු. පිස්ටනය BDC සිට TDC දක්වා පිස්ටනේ BDC සිට TDC දක්වා ගමන් කරයි. නැත්නම් ගමන් ගනී. BDC සිට TDC දක්වා ගමන් ගනී. ගමන් ගනී. ඊළඟට ලියනවා පිස්ටන වැල්වේ පමණක් නැත්නම් sorry පිටාර වැල්වේ පමණක් පිටාර වැල්වේ පමණක් විවෘත වේ. පිටාර වැල්වේ පමණක් විවෘත වේ. පිටාර වැල්වේ පමණක් විවෘත වේ. ඊළඟට ලියනවා දහනීය වූ මිශ්‍රණය පිටාර වැල්වේ තුලින් ඉවතට ගමන් කරයි. දහනීය වූ මිශ්‍රණය පිටාර වැල්වේ තුලින් ඉවතට ගමන් කරයි. හරි. ඔන්න පුතේ ඔතනින් අපි ඔටෝ චක්‍රයේ අවස්ථා හතර පැහැදිලි කළා. ඒත් එක්කම පුතේ ඕක කියන ගමන් මම පැහැදිලි කරන්නම්. අපි දැන් දින දෙක තුනකට කලින් ඉඳලා දරුවනේ ඔයාලට දැන් අපි දරුවනේ ප්‍රායෝගික පරීක්ෂණ එක කියලා වීඩියෝ එකක් ඔයාලගේ දරුවනේ ගෲප් වලට අපි දාලා තියෙනවා. දැන් 21 ඔයාලට දැන් නොවැම්බර් මාසේ මම අර පන්ති පටන් ගන්න ඉදිත් කිව්ව ඒ බව. නොවැම්බර් මාසේ පුතේ ඔයාලගේ 15 වෙනිදා විභාගේ තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. දැන් මොකද දැන් මේ රට යන විදියට දරුවනේ දැන් මේ සැප්තැම්බර් මාසනේ ඔක්තෝබර් මැද වෙද්දි බොහෝ විට පුතේ රජයේ පාසල් ආරම්භ කරන්න කටයුතු කරાવી. ඔක්තෝබර් මාසයේ ඇතුළත මැද දිහා වෙද්දි ඉස්කෝල පටන් ගත්තොත් කිසිම ගැටලුවකින් තොරව නොවැම්බර් මාස වලගේ විභාගය තියෙනවා. නොවැම්බර් 15 අපි විභාගය තියෙනවා කියලා අපි හිතාගෙන වැඩ කරගෙන යන්න. එතකොට දරුවනේ පන්ති ඒ කියන්නේ පාසල් ආරම්භ කරන තෙක් ටියුෂන් ක්ලාසස් අපිට පටන් ගන්න දෙන්නේ නැහැ. පාසල් පටන් ගත්තොත් ටියුෂන් ක්ලාසස් පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පළවෙනි දවස් ඉඳලම ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණ කරන්න අපි ඔයාලව විශේෂම 21 ඔයාලව අපි වර්ක්ෂොප් වලට ගෙන්න ගන්නවා. හැබැයි ආන් ඒ වෙනකොට දරුවනේ අපිට ලෙසන් වයිස් ඒ කියන්නේ පාඩමෙන් පාඩම අපි දරුවනේ ඔයාලට සතියට අපි වීඩියෝ දෙකක් හෝ තුනක් බැගින් ඔයාලට දරුවනේ අපි ලබා දීමට කටයුතු කරනවා ප්‍රායෝගික පරීක්ෂණ වල. එතකොට අපි මේ ඇත්තරම මේ ප්‍රායෝගික පරීක්ෂණ වල වීඩියෝ ඔයාලට මේ ලබා දීම කරන්නේ ප්‍රැක්ටිකල් එක ගැන අවබෝධයක් ගන්න විතරයි. ප්‍රැක්ටිකල් එක කරන්න බොහෝ විට වීඩියෝ එක ප්‍රමාණවත් මදි වේවි. මොකද හේතුව අර තැපෑලෙන් පීනන්න උගන්නනවා වගේ වැඩක්නේ. ඒ නිසා මේ ඒ ප්‍රැක්ටිකල් එක ගැන අයිඩියා එකක් ගන්නයි අපි ඔයාලට මේ වීඩියෝස් ලබා දීම කරන්නේ. ඊට පස්සේ ඔයාලා වර්ක්ෂොප් එකට ආවට පස්සේ දරුවනේ මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලට කරගත්ත දරුවොත් ඉන්නවා මේ ප්‍රැක්ටිකල් කරගත්තේ නැති අයත් දරුවනේ ඉන්නවා. ඒ හැමෝටම මේ ප්‍රැක්ටිකල් නැවත කරගන්න වර්ක්ෂොප් එකේ අවස්ථාව අපි ලබා දෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට දරුවනේ එතනින් ඉඳලා ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් දක්වාම හරි අපි දරුවනේ ප්‍රැක්ටිකල් ටික ඒ ප්‍රොඩක්ෂන් ප්‍රැක්ටිකල් ඒ වගේම දරුවනේ ඔයාලට ඊට අමතරව දරුවනේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් ප්‍රොඩක්ෂන් ඒ වගේ ප්‍රධාන ආකාරවල ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම පාහේ අපි දරුවනේ මේ ඔයාලට ඔයාලගේ ගෲප් එකට අපි වීඩියෝ ලබා දෙමින් මේ ප්‍රැක්ටිකල් වල ආදර්ශන අපි ඔබට ලබා දීම කරනවා. එතකොට ඔබ මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා අවබෝධයක් ගන්න. ප්‍රැක්ටිකල් අපි වර්ක්ෂොප් එකට ආපු දවසක අපි දරුවනේ මේ ටික වර්ක්ෂොප් එකේදී නැවත කරනවා. එතකොට ඒක කරන්න කලින් ඔබට පෙර අවබෝධයක් ගන්නයි අපි මේ වීඩියෝ ටික ලබා දෙන්නේ. මොකද මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රැක්ටිකල් එක gediye pidimම හිතා ගන්න අමාරු වෙවි. නමුත් ඔයාලට දරුවනේ ආදර්ශනයක් විදියටයි මේ වීඩියෝ ටික අපි ඔබට ලබා දීම කරන්නේ. ඒවත් ඔයාලා දරුවනේ ප්‍රිෆර් කරන්න මේ නිවාඩු කාලය තුළ. පැහැදිලිනේ? හරි. රයිට්. හොඳයි. අපි කතා කරන දරුවනේ ඊළඟට අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටස. එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම වැදගත්කම මොකක්ද කියලා අහනවා. ඔතන දැන් එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ තියෙනවා කියන්නේ සෙල්සියස් අංශක 85 90 සීමාවේ තියෙනවා කියන එකනේ. එතකොට අන්න ඒ වගේ උෂ්ණත්වයක එන්ජිම තියෙනකොට දරුවනේ එන්ජිමේ සිලින්ඩර බිත්ති සහ පිස්ටන් එක අතර දරුවනේ හොඳ පරතරයක් දරුවනේ පවත්වා ගන්න පුළුවන්. විශේෂම දරුවනේ දැන් ඒ ක්‍රියාකාරී උෂ්ණත්වය ඉක්මවා ගියොත් ගැටලුවක් වෙනවා ලෝහ එකට හිර වෙන්න පුළුවන්. එතකොට ක්‍රියාකාරී උෂ්ණත්වයේදී එන්ජිමේ බිත්ති සහ ඒ කියන්නේ සිලින්ඩර බිත්ති සහ පිස්ටන් බිත්ති අතර දරුවනේ පරතරය තියෙන්න පුළුවන්. දරුවනේ මේ අවම අවස්ථාවට පත් වෙලා සම්පීඩන අනුපාතය එන්ජිමේ වැඩි වෙලා එන්ජිමේ දරුවනේ ජවය වැඩි වෙලා එන්ජිම හොඳ තත්ත්වෙන් ක්‍රියාත්මක වෙනවා ක්‍රියාකාරී උෂ්ණත්වයේ එන්ජිම වැඩ කරනකොට. දෙවෙනි කාරණාව තමයි එන්ජිම ක්‍රියාකාරී අවස්ථාවේ විමෝචක වායු පාලනය වෙනවා.
විෂ දුම එළියට යන්නේ නැහැ. ඒ වගේම ස්නේහන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? මෙන්න මේ වගේ දරුවනේ විශේෂ වාසි ගණනාවක් අපිට හම්බ වෙනවා. එන්ජම ක්‍රියාකාරී විශ්නත්වයේ තියෙනකොට. ඒ නිසා අපි යමු දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස ගැන කතා කරන්න. ක්‍රියාකාරී විශ්නත්වයේ පවත්වා ගැනීම වැදගත්කම. මෙන්න මේ පැහැදිලි කරමු. ලේන පොත දෙවෙනි කොටසට අදාළව මෙන්න මෙහෙම. අපි ලියමු මෙහෙම. ලේන පොත මෝටර් රථයක සිසිලන පද්ධතිය මගින් මෝටර් රථයක සිසිලන පද්ධතිය මගින් ඊට අදාළ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගනී. එමගින් එන්ජිමේ කාර්යක්ෂමතාවය කමා උපරිම ජීව ප්‍රතිදහනය එහෙම නැත්නම් ජව ප්‍රතිදහනය උපරිම ජව නැත්නම් ජීව ප්‍රතිදහනය හා ඉන්ධන පරිභෝජනය අවම කිරීම කමා එන්ජිමේ කල්පවැත්ම මෙන්ම නඩත්තුව එන්ජිමේ කල්පවැත්ම මෙන්ම නඩත්තුව අවම කිරීම වැනි කාර්ය රැසක් සිදුවේ අවම කිරීම වැනි කාර්ය රැසක් සිදුවේ සිදුවේ එනිසා එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ඔන්න දෙවෙනි කාරණාවට උත්තර ගත්තා. ඒක තුන්වෙනි කොටසට එනවා. එන්ජිමක නිසි ක්‍රියාකාරීත්වය සඳහා ස්නේහක පද්ධතියේ තියෙන වැදගත්කම අහනවා. පොතා එන්ජිමක නිසි ක්‍රියාකාරීත්වය සඳහා ස්නේහක පද්ධතියේ තියෙන කාර්ය. දැන් එන්ජිමක් ක්‍රියාත්මක වෙනකොට එන්ජිමේ තියෙන යාන්ත්‍රික කොටස් එකට දරුවනේ ගැටෙනවා. ගැටෙනකොට තාපය උපදිනවා ඝර්ෂණීය හේතුවෙන් කොටස් ගෙවෙන්න පුළුවන්. හැබැයි ස්නේහකේ වැදලා තියෙද්දි දරුවනේ තාපය උපදින එක අවම කරලා කොටස් ගෙවීම පාලනය කරනවා. එතකොට එන්ජිමේ ආයු කාලය වැඩි වෙනවා. ඒ වගේම එන්ජිමෙන් බලාපොරොත්තු වෙන ජව ප්‍රතිදහනය පූර්ණව අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ දේවල් අපිට හම්බ වෙන්නේ මේ ස්නේහන පද්ධතිය නිසායි. ඒ නිසා ස්නේහන පද්ධතියගේ වැදගත්කම අහන නිසා සරලව අපි මෙන්න මෙහෙම තුන්වෙනි කොටසට පුතා උත්තරයක් දෙනවා. එනිසා ලියන්නක මෙන්න මෙහෙම තුන්වෙනි ප්‍රශ්නට අපි මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. ස්නේහක පද්ධතියේ තියෙන වැදගත්කම ගැන කියලා. ඒක ලියමු මෙන්න මෙහෙම. එන්ජිමක් ක්‍රියාත්මක වීමේදී ක්‍රියාකාරී වන ලෝහ කොටස් එකිනෙක ගැටීමේදී ඝර්ෂණයක් ඇතිවේ. මෙම තත්වය දිගටම සිදුවුවහොත් ලෝහ කොටස් අධික ලෙස ගෙවී යාම සහ ප්‍රසාරණීය හේතුවෙන් ඇතැම් විට කොටස් සිරවිය හැක. ඒ නිසා මෙම එකිනෙක ගැටෙන කොටස් අතර
එනිසා මෙම එකිනෙක ගැටෙන කොටස් අතර එනිසා මෙම එකිනෙක ගැටෙන කොටස් අතර පටලයක් ලෙස ක්‍රියාකොට පටලයක් ලෙස ක්‍රියාකොට පටලයක් ලෙස ක්‍රියාකොට ඝර්ෂණය අඩුකොට ඝර්ෂණය අඩුකොට ඝර්ෂණය අඩුකොට ගෙවි යන කොටස් ඉවත් කිරීම සඳහා ඝර්ෂණය අඩුකොට ගෙවි යන කොටස් ඉවත් කිරීම සඳහා ගෙවි යන කොටස් ඉවත් කිරීම සඳහා ගෙවි යන කොටස් ඉවත් කිරීම සඳහා ස්නේහක තෙල් ඉතාමත් ප්‍රයෝජනවත් වේ ස්නේහක තෙල් ඉතාමත් ප්‍රයෝජනවත් වේ ස්නේහක තෙල් ඉතාමත් ප්‍රයෝජනවත් වේ මේ සඳහා නිසිලස ක්‍රියාත්මක මේ සඳහා නිසිලස ක්‍රියාත්මක නිසිලස ක්‍රියාත්මක ස්නේහක පද්ධතියක් තිබීම ස්නේහක පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ අත්‍යවශ්‍ය වේ අත්‍යවශ්‍ය වේ හොඳයි වන පුතා ස්නේහක පද්ධතියක තියෙන අවශ්‍යතාවය ගැන අපි පැහැදිලි කළේ ඊට පස්සේ හතරවෙනි කොටස කියනවා එන්ජිමක නිසි ක්‍රියාකාරීත්වය සඳහා ස්නේහක පද්ධතිය සෝරි හතර කියන්නේ පෙට්‍රල් ඉන්ධන පද්ධතියක සහ ඩීසල් ඉන්ධන පද්ධතියක තියෙන ප්‍රධාන වෙනස්කම් කෙටියෙන් පහදන්න දැන් පෙට්‍රල් ඉන්ධන පද්ධතියක් ගත්තට පස්සේ පෙට්‍රල් ඉන්ධන පද්ධතියක පුතා චූෂණ පහර වේලාවේදී සිලින්ඩරය තුළට යන්නේ පුතා පෙට්‍රල් වාත මිශ්‍රණය ඩීසල් එන්ජිමක චූෂණ පහර දියන්නේ වාතය පමණයි පෙට්‍රල් එන්ජිමක් ගත්තාම සම්පීඩන අනුපාතය පුතා 8ට 1 ඉඳලා 10ට 1 දක්වා පරාසයක පවතිනවා. එතකොට ඩීසල් එන්ජිමක් ගත්තාම දරුවනේ 15ට 1ත් 25ට 1ත් අතර සීමාවක පවතිනවා. ඒ වගේම දරුවනේ පෙට්‍රල් එන්ජිමක් ගත්තාම ඔටෝ චක්‍රයට අනුකූලවයි හැසිරෙන්නේ. ඩීසල් එන්ජිමක් ගත්තාම ඩීසල් චක්‍රයට අනුකූලවයි හැසිරෙන්නේ. පෙට්‍රල් එන්ජිමක් ගත්තට පස්සේ දරුවනේ පෙට්‍රල් එන්ජිමක තාප කාර්යක්ෂමතාව 100ට දරුවනේ 30ක් 35ක් සෝරි 100 දරුවනේ 25 30 අතර පවතිනකොට ඩීසල් එන්ජිමක දරුවනේ 30 35 අතර සීමාවක පවතිනවා. පෙට්‍රල් එන්ජිමක් ප්‍රමාණයෙන් කුඩයි සැහැල්ලුයි. ඩීසල් එන්ජිමක් ප්‍රමාණයෙන් විශාලයි සංකීර්ණයි. පැහැදිලිද? ඔන්න ඔය තත්වයන් ටික අපි දරුවනේ වෙන වෙනම දකිමු. ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන පද්ධතිවල. එතකොට අපෙන් අහන්නේ ඉන්ධන පද්ධතිවල තියෙන විශේෂත්වය, ඒ කියන්නේ වෙනස. එතකොට අපි ඩීසල් සහ පෙට්‍රල් එන්ජින් දෙකක වෙනස කතා කරා නම් ඔය ඉන්ධන පද්ධති දෙක අතර වෙනස තමයි කියවෙන්නේ. ඒ නිසා අපි යනවා හතරවෙනි කොටසට පුතා මෙන්න මෙහෙම. හතරවෙනි කොටසට ආවට පස්සේ අපි දකිනවා පුතා මෙන්න මේ කාරණාව. මේ ඔබ දකින්නේ ඩීසල් සහ පෙට්‍රල් දරුවනේ ඉන්ධන පද්ධතිවල තියෙන වෙනස්කම් ඔබ දකින්නේ. හොඳට බලන්න. දැන් මෙතනදි කියනවා දරුවනේ පළවෙනි එක කෙනා පෙට්‍රල් එන්ජිමකදී චූෂණ පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සිලින්ඩරයට ඇදලා ගන්නවා. ඩීසල් වල චූෂණ පහරේදී වාතය විතරයි ගන්නෙ. පෙට්‍රල් වල සම්පීඩන පහරේදී පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩනයට භාජනය කරනවා. ඩීසල් වල සම්පීඩන පහරේදී වාතය විතරයි සම්පීඩනයට භාජනය වෙන්නේ. පෙට්‍රල් වල ඉන්ධන දහනය වෙන්නේ විදුලි පුළිඟුවක් ආධාරයෙන්. ඩීසල් වල ඉන්ධන දහනය වෙන්නේ වාතයේ සම්පීඩණයෙන් ඇති වෙන අධික උෂ්ණත්වය හේතුවෙන්. පෙට්‍රල් වල සම්පීඩන අනුපාතය 8ට 1යි 10ට 1යි. ඩීසල් වල 15ට 1යි 25ට 1යි. පෙට්‍රල් වල තාප කාර්යක්ෂමතාව 25 30 අතර. ඩීසල් වල 30 35 අතර තියෙන්නේ. පෙට්‍රල් වල වාෂ්පශීලී බව නිසා අනතුරුදායකයි. ඩීසල් වාෂ්පශීලී නැති නිසා අනතුරුදායක නැහැ. පෙට්‍රල් දහවන තත්ත්වයේදී වැඩි පිරිවයක් අවශ්‍යයි. ඩීසල් දහවන තත්ත්වයන්හිදී අඩු පිරිවයක් ප්‍රමාණවත් වෙනවා. පෙට්‍රල් ගත්තාම ප්‍රමාණයෙන් කුඩයි බරින් අඩුයි. ඩීසල් ගත්තාම ප්‍රමාණයෙන් විශාලයි බරින් වැඩි. පෙට්‍රල් ගත්තාම ශබ්දය අඩුයි, ක්‍රියාකාරීත්වයේදී සුමටයි. ඩීසල් ශබ්දය වැඩි, ක්‍රියාකාරීත්වයේදී දිදරනවා. පෙට්‍රල් ඔටෝ චක්‍රයට අනුකූලයි, ඩීසල් ඩීසල් චක්‍රයට අනුකූලයි. ඔන්න පුතා ප්‍රධාන වෙනස්කම් ඉන්ධන පද්ධති වර්ග දෙකේ. මග පුතාලා දැන් පැහැදිලිව මෙන්න මේ ටේබල් එක ඇඳගෙන ඉක්මනින් මේ කරුණු ටික සම්පූර්ණ කරගන්න බලන්න. හරි. ඉක්මන් කරමු බලන්න අපි හැමෝම. ඉක්මන් කරන්න හැමෝම. ටට්ටක් ගාලා ගන්න බලන්න. ඉක්මන් කරන්න.
ඉක්මනින් නෝට් කරගන්න වැඩි වෙනනම් මට කියන්න ඉක්මන් කරලා ගන්න නැත්නම් මේ සේරම ටික නෝට් කරගන්න වෙලා යන නිසා ඉක්මන් කරලා ගන්න හැමෝම නෝට් කරන්න ලස්සනට හරි තව මේක නෝට් කරන ඉන්නවද පුතේ අපි ඉස්සරහට යන් වෙලාවක් යනවා කරුණ ගොඩකුත් තියෙනවා ඉක්මන් කරමු අපි තව මේක නෝට් කරන ඉන්නන පොඩ්ඩක් කියන්න නැත්නම් ඉස්සරහට යන් ඉක්මන් කළා අති ඉක්මන් කළා ලියා ගන්න උත්සාහ කරන හැමෝම නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහ ගන්න හරි වැඩි වෙරයි කියලා කියනවා තමම ඉන්න පුතේ ඊළඟට ඊළඟ කොටස් ටික සාකච්ඡා කරන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක්වත් දා ගන්න නැත්නම් වෙලාව යනවා ඊළඟට කියනවා පුතා අපිට එයාගේ හතරෙනි කොටස හරි පස්වෙනි කොටස කියනවා මෝටර් රථයක තියෙන සෑම පද්ධතියකම නිසි නඩත්තුව කාර්යක්ෂමතාව ඉතා වැදගත්ලු එක පැහැදිලි කරන්න කියලා කියනවා පුතේ දැන් මෝටර් වාහනයක පද්ධති නිර්මාණය වෙලා තියෙන එකකට එකක් සම්බන්ධ වෙලා පැහැදිලිද දැන් පුතා එන්ජිම විතරක් තියෙනවා නෙමෙයි දැන් එන්ජිම සම්ප්‍රේෂණ පද්ධතියත් එක්ක සම්බන්ධ වෙන ඉන්ධන පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා
විදුලි පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා නේද? දැන් සිසිලන පද්ධතියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේ දැන් පද්ධති දරුවනේ තියෙන ඒවා එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. දැන් මෝටර් වාහනයක එක පද්ධතියක හරි යම් කිසි දෝෂයක් වුණොත් ඒක මුළු පද්ධතියටම නැත්තම් වාහනයටම බලපානවා. පැහැදිලිද? අන්න ඒක මෙන්න මෙහෙම අපි පැහැදිලි කරමු. හරි. ඒ නිසා නිසි පරිදි නඩත්තු කිරීම, නිසි පරිදි වාහනය සර්විස් කිරීම, නිෂ්පාදක උපදෙස් වලට අනුව කටයුතු කිරීම මේ සියල්ලක්ම මෝටර් වාහනයක් භාවිතා කරද්දී වැදගත් වෙනවා. ඒ නිසා අපි යගේ පස්වෙනි කොටස ගැන පුතා මෙන්න මේ බව පැහැදිලි කරන්න. පස්වෙනි කොටස. හරි. අපි මොන දරුවනේ පස්වෙනි කොටසට ලියනවා මෙන්න මෙහෙම කාර්යක්ෂමතාව ඉතා වැදගත් වෙනවා නිසි පරිදි නඩත්තු කරපුවාම. ඒකට හේතු ආනවා ලියනවා මෙන්න මෙහෙම. මෝටර් රථයක නිසි ක්‍රියාකාරීත්වය සඳහා මෝටර් රථයක නිසි ක්‍රියාකාරීත්වය සඳහා එහි ඇති සෑම පද්ධතියකම එහි ඇති සෑම පද්ධතියකම බලපෑමක් ඇත. එහි ඇති සෑම පද්ධතියකම බලපෑමක් ඇත. එසේම ඒ ඒ පද්ධතියේ එසේම ඒ ඒ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයේ එන්ජිමේ කාර්යක්ෂමතාවයටද බලපායි. එන්ජිමේ කාර්යක්ෂමතාවයටද බලපායි. සෑම පද්ධතියක්ම ක්‍රියාකාරී වීමේදී කොටස් ගෙවී යාම කමා කාබන් බැඳීම කමා කොටස් ලිහිල් වීම වැනි තත්වයන් ඇති කර ගනී. මෙලෙස යම් පද්ධතියක් තුළ ක්‍රියාකාරීත්වයේ මද බවක් ඇතිවීම එය වෙනත් පද්ධතියක කාර්යක්ෂමතාවයටද නැත්නම් කාර්යක්ෂමතාවයට හේතුවන බැවින් නිසිකල නඩත්තු කිරීම මගින් එන්ජිමකින් උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිය හරි. ඊට පස්සේ පුතා ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි ඔතනින් ඉවර කරනවා. ඊළඟට එන්නේ පුතා අපි කතා කරන්න තුන්වෙනි ප්‍රශ්නය ගැන. දැන් තුන්වෙනි ප්‍රශ්නය ගැන කතා කරද්දී මේක විදුලිය ආශ්‍රිත ප්‍රශ්නයක්. අපිට කියන්නේ මෙම පද්ධතියේ සම්බාධනය සොයන්න කියලා කියනවා. හරි. දරුවනේ තුන්වෙනි ප්‍රශ්නය ගත්තාම සම්බාධනය හොයනකොට අපිට ප්‍රතිරෝධය දෙනවා. R කියන්නේ 100ක් ඕම් කියලා දෙනවා. ඒ වගේම ප්‍රේරකතාව L දෙනවා 0.2 හෙන්රි කියලා. අපි මුලින්ම හොයන්නට ඕන ප්‍රේරක ප්‍රතිබාධනය. XL හොයාගන්න පුතාලා. XL කොහමද හොයන්නේ? XL හොයන්නේ කොහමද පුතා? 2.5FL කියලා දාප ගමන් XL එනවා. XL ආවට පස්සේ සම්බාධනය හොයාගන්න. Z හොයාගන්න. Z කියන්නේ කොහමද හොයන්නේ? R වර්ගය දන XL වර්ගයේ වර්ගමූලය. Z එනවා. හරි. Z ගත්ත ගමන් හරි සම්බාධනය හරි. පටන් ගන්න බලන්න ටක් ගාලා. හරි. තුන්වෙනි ප්‍රශ්නට එන්නේ අපි. දත්ත ටික දෙන්නේ මෙන්න මෙහෙමනි. තුන්වෙනි ප්‍රශ්න දත්ත ටික දෙනවා පුතා අපිට මෙන්න මෙහෙම. හරි බලමු දෙන දත්ත ටික. R දෙනවා ohm 100යි. R ගැටලුවක් නෑ ohm 100යි. L දෙනවා 0.2 හෙන්රි. මේ ටික නෝට් කරගන්නවා. ඊට පස්සේ VS සැපීම් විභවය volt 100යි. සංඛ්‍යාතය hertz 50යි. අහන්න අපෙන් දරුවනේ ධාරාව අහනවා සම්බාධනයත් අහනවා. ඔන්න හොයන්න දෙන ටික නෝට් කරගත්තා. ඔය ටික ලියා ගන්න කොටක් ගාලා.
ලියාගෙන මග පොතල ටක් ගාලා Excel සහ ඉසඩ වෙනට ටක් ගාලා බලන්න ඉක්මන් කරන්න Excel සහ ඉසඩ වෙනට ටක් ගාලා ඉක්මන් කරන්න බලන්න හොඳයි මම හිතනවා පුතාලා උත්තර ගන්න නැති කියලා කෙලින්ම ලියනවා සම්භාදනය සරි මේ මේ ප්‍රේරක ප්‍රතිපාදන හොයාගමු Excel ඒක අපිට මෙන්න මෙහෙම ගන්නට පුළුවන් අපිට Excel ගන්න පුළුවන් පුතා මෙන්න මෙහෙම මම හදානවා බලාගෙන ඉන්න Excel කියන්නේ පුතා 2.5FL කියලා දානවා ඊළඟට පදවලට ආදේශ කරමු අපි හරි 2 එහෙමම ගත්තා 5 කියන්නේ 7 22යි F කියන්නේ සංඛ්‍යාතය සංඛ්‍යාතය වෙලා අපි දන්නවා හර්ට්ස් වලින් දරුවනේ 50ක් කියලා දෙනවා L ප්‍රේරකතාව 0.2ක් කියලා අපි දන්නවා මේ ටික සුළු කරන්න එතකොට අපිට එනවා Excel සඳහා වටිනාකමක් පුතා 62.86ක් කියලා එනවා ඕම් වලින්. ඔන්න දරුවනේ මේ Excel හරි. ප්‍රේරක ප්‍රතිපාදනයේ හරි. ඕක ගත්තට පස්සේ අපිට ඊළඟ පස්සේ හොයන්නට වෙනවා සම්භාදනය හොයන්නට වෙනවා. සම්භාදනය හොයනකොට පුතා අපිට ගන්නට වෙන්නේ සූත්‍රය තමයි Z සමානයි Excel වර්ගයේ ධන R වර්ගයේ වර්ගමූලය කියලා අපිට ගන්නට වෙනවා. හරි? එහෙම නැත්නම් R වර්ගයේ ධන Excel වර්ගයේ වර්ගමූලය කියලා ගන්නට වෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයට පද ටික ආදේශ කරමු අපි. එතකොට R කියන්නේ ඕම් වලින් අපිට 100ක් කියලා දෙනවනේ. ආදේශ කරමු. එතකොට Z සමානයි වර්ගමූල ලකුණක් ඇතුළේ එනවා 100 වර්ගය දන 62.86 වර්ගයක වර්ගමූලයක් කියලා එනවා. මේක දැන් සුළු කරනවා. සුළු කරලා ගත්තාම අපිට Z වලට වටිනාකමක් එනවා 118.12 කියලා ඕම් වලින්. මේ ඉන්නේ සම්භාදනය. ඔන්න පළවෙනි කොටස උත්තරේ හරි. සම්භාදනයේ හරි. ඊළඟට අහනවා දෙවෙනි කොටස තුලින් අහනවා පරිපථය තුලින් ගලන ධාරාව අහනවා දැන් සම්භාදනයේ කියන්නේ ඔය පරිපථයේ සමග ප්‍රතිරෝධේනි ඇත්තරම සමකේණිය ඔය හොයලා තියෙන්නේ එතකොට පද්ධතියේ සැපයුම් විභවයේ වෝල් 100ක් කියලා දන්නවනේ එහෙනම් කෙලින්ම දාන්න පුළුවන් අපිට ධාරාව හොයන්න V සමාන IR සම්බන්ධතාවය දැම්මනම් හරි එනිසා අපි ලියන පොත පද්ධතියේ V සමාන IR දානවා පද්ධතියේම V සමාන IR දානවා එතනදී මම දරුවනේ මෙන්න මේව පැහැදිලි කිරීමක් කියනවා I කියන්නේ V බෙදීම R කියලා ගන්නවා. හරි? එතකොට I සමානයි V බෙදීම R නිසා කියලා අපි ලියලා මෙන්න මේම සම්බන්ධතාවය අපි ගන්නවා. පද්ධතිය තුල ගලන I කියන්නේ අපි IS කියලා ගත්තොත් V කියන්නේ VS R කියන්නේ පුතා Z කියලා අපිට ගන්නට පුළුවන්. R කියන්නේ මේ සමක ප්‍රතිරෝධය. ඒ කියන්නේ සම්භාදනය. පද ආදේශ කරමු. VS කියලා කියන්නේ වෝල් වලින් 100යි. එතන IS සමානයි. එතනින් ලියනවා අපි 100 බෙදෙනවා Z කියන්නේ 118.12 කියලා එනවා. එතකොට 100 පුතා 118.12 න් බෙදුනට පස්සේ අපට ලැබෙනවා ගලන ධාරාව විදිහට 0.85ක් කියලා පුතා ඇම්පියර් වලින් මේන්නේ පද්ධතිය තුල ගලන කරන්ට් එක මේ උත්තර ටික ඔබට ලැබුණා නම් ඔබ පුතා නිවැරදි අඩුපාඩු තියෙනවා නම් ටක් ගල මේ ටික හදා ගන්න හරි ඉක්මන් කරලා ගන්න බලන්න හරි ඉක්මන් කරමු අපි ඉක්මන් කරලා නෝට් කරගන්නකෝ හරි ඔක නෝට් කරන අතරතුර පුතා මම තුන්වෙනි කොටසත් පැහැදිලි කරන්නම් දාරිත්‍රකයක ධාරිතාව කෙරෙහි බලපාන සාධක කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා පුතා දාරිත්‍රකයක ධාරිතාව C නම් අපි දන්නවා C සමානයි A epsilon D කියලා සම්බන්ධතාවයක් C සමානයි A epsilon D මතකගෙන සම්බන්ධතාවය A කියන්නේ දරුවනේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය ඒ කියන්නේ දාරිත්‍රකයක තහඩුවල ක්ෂේත්‍රඵලය තහඩුවල ක්ෂේත්‍රඵලය වැඩි වෙනකොට පුතා ධාරිතාව වැඩි වෙනවා ඊළඟට D D කියන්නේ තහඩු දෙක අතර පරතරය
පරතරය දරුවනේ වැඩි වෙන්න වැඩි වෙන්න ධාරිතාව වැඩි කරගන්න හැකියාවක් අපිට තියෙනවා. ඊළඟට එප්සයිලන් කියන්නේ දරුවනේ මාධ්‍ය පාරවේද්‍යතාව මත දරුවනේ ධාරිතාව ගන්න කතා කරනකොට මාධ්‍ය පාරවේද්‍යතාව වැඩි වෙනකොට ධාරිතාව වැඩි වෙනවා. මේ වැරදුනා මට කියද්දි අර තහළු දෙක අතර පරතරය D කියලා ගත්තට පස්සේ පරතරය වැඩි වෙන්න ධාරිතාව අඩු වෙන්නට ඕනේ. හරි? ඒ කියන්නේ ක්ෂේත්‍රඵලය වැඩි වෙනකොට ධාරිතාව වැඩි වෙනවා. එප්සයිලන් හේවත් දරුවනේ මාධ්‍ය පාරවේද්‍යතාව වැඩි වෙනකොට ධාරිතාව වැඩි වෙනවා. තහඩු දෙක අතර දුර කියන D කෙනෙක් කෙනා ගත්තාම එයා වැඩි වෙනකොට ධාරිතාව අඩු වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ධාරිතාව කෙරෙහි බලපාන සාධක ගැන අහන නිසා තුන්වෙනි කොටසට මුලින්ම අපි මෙන්න මේ උත්තරයක් ලියමු. තුන්වෙනි කොටසට ලියන්න පුතා මුලින්ම ධාරිතාව C නම් C සමානයි කියලා දාන්න A epsilon D. A epsilon D කියලා සම්බන්ධතාවය දාන්න. ඒකවල දන්නවා. C සමානයි A epsilon D කියලා දාලා මෙන්න මෙහෙම අපි නොට් කරනවා. හරි මම පැහැදිලි කරන්නම් දැන් තුන්වෙනි කොටසට ධාරිතාවය කෙරෙහි බලපාන සාධක. පළවෙනි එක කියනවා තමයි දරුවනේ. ධාරිත්‍රකයේ තහඩු දෙක තියෙනවානේ අපි ඒකට පත්‍ර කියලා කියනවා. ලේන පුතා. පත්‍රවල වර්ගඵලය. පත්‍රවල වර්ගඵලය කියන්නේ කැපිටල් A. වර්ගඵලය වැඩි වෙනකොට ධාරිතාව වැඩි වෙනවා. හරි ඒක කියලා දාලා ලියන්න. වර්ගඵලය වැඩි වෙන විට ධාරිතාවය වැඩි වේ. වර්ගඵලය වැඩි වෙන විට ධාරිතාවය වැඩි වේ. වර්ගඵලය වැඩි වෙන විට ධාරිතාවය වැඩි වේ. ඊළඟ එකේනා පත්‍ර අතර දුර අපි එක සිම්පල් D කියලා හඳුනා ගන්නවා. පත්‍ර අතර දුර සිම්පල් D. එතන ලියනවා දුර වැඩි වෙන විට ධාරිතාව අඩු වෙනවා පුතේ. දුර වැඩි වෙන විට ධාරිතාව අඩු වේ. දුර වැඩි වෙන විට ධාරිතාව අඩු වේ. ධාරිතාව අඩු වේ. තුන්වෙනි සාධකය තමයි පුතා මාධ්‍ය පාරවේද්‍යතාව. ඔබ ඒක දන්නවා. ලේන පුතා මාධ්‍ය පාරවේද්‍යතාව. එහෙම නැත්නම් පාරවේදීතාව. අපි ඒක හඳුනන්නේ එප්සයිලන් කියලා. එප්සයිලන්. හරි. එයා වැඩි වෙනකොට ධාරිතාව වැඩි වෙනවා. එප්සයිලන්. හොඳ පාරවේදීතාවක් සහිත මාධ්‍යයක් යෙදීමෙන් හොඳ පාරවේදීතාවක් සහිත මාධ්‍යයක් යෙදීමෙන් හොඳ පාරවේදීතාවක් සහිත මාධ්‍යයක් යෙදීමෙන් වැඩි ධාරිතාවක් ලැබේ. තව වැඩි ධාරිතාවක් ලැබේ. හරි. දැන් ඔබ එහෙම පුතා නෝට් කරලා පස්සේ අර කලින් කියපු ප්‍රකාශන ලිව්වේ නැත්තම් ඔය සංකේත දිහා බලලා ලියා ගන්න. C සමානයි A epsilon වෙදී මිරක් ගැහුවා යටට දා ගන්නවා සිම්පල් D කියලා. කොටු කරගන්න ප්‍රකාශනය මම එක ඩිස්ප්ලේ කරලා නැහැ නෝට් කරගන්න. C සමානයි A epsilon බෙදන්න D වලින් A epsilon D කියලා දාන්න. හරි. ඒක තමයි සම්බන්ධතාවය. හරි. හතරවෙනි කොටස කියනවා ෆැරඩ් එකක් යන අර්ථ දක්වන්න. දැන් ධාරිතාව වනින ඒකකේ තමයි ෆැරඩ්. ෆැරඩ් එකක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ෆැරඩ් එකක් කියන්නේ කියලා අපිට මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. ධාරිත්‍රකයක තියෙනවනේ තහඩු දෙක. තහඩු දෙක අතර වෝල්ටියතාව වෝල්ට් එකකින් ඉහළ නංවන්න අවශ්‍ය ආරෝපණ ප්‍රමාණය. හරි. වෝල්ට් එක ධාරිත්‍රකයක තහඩු දෙක තියෙනවනේ. තහඩු දෙක අතර දරුවනේ වෝල්ටියතාව වෝල්ට් එකකින් ඉහළ නංවන්න අවශ්‍ය ආරෝපණ ප්‍රමාණයට අපි කියනවා කූලෝමයක් කියලා. පැහැදිලිද? එතකොට දැන් ධාරිත්‍රකයක් ගත්තට පස්සේ දරුවනේ ධාරිත්‍රකයක ධාරිතාව අපි දරුවනේ තමයි ෆැරඩ් වලින් කියන්නේ. එතකොට දරුවනේ අපිට කියන්න පුළුවන් ධාරිත්‍රකයක ධාරිතාවය ඒකක එකක් ඉහළ නංවන්න අවශ්‍ය දරුවනේ ප්‍රමාණයත් අපිට ෆැරඩ් එකක් කියලා කියන්නට පුළුවන්. කොහොමත් තහඩු අතර දුර තහඩු අතරට යදෙන විභවය මේ සියල්ලත් එක තමයි ෆැරඩ් එක ගැන අපිට කියන්නට වෙන්නේ. සරලවම මම පැහැදිලි කරන්නම් ෆැරඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒක මෙන්න මෙහෙම අපි නෝට් කරගනිමු. ලියන්න පුතා මෙන්න මෙහෙම. ලියනවා ෆැරඩ් එකක් කියන්නේ මොකක්ද කියලා පුතා අහන තැනට පිළිතුරක් ලියමු අපි. මෙන්න මෙහෙම ලියන්න. ලියන්න ධාරිත්‍රකයක නැත්නම් ධාරිත්‍රකයක තහඩු අතර විභව අන්තරය ධාරිත්‍රකයක තහඩු අතර විභවාන්තරය වෝල්ට් එකක් සහ විභවාන්තරයේ වෝල්ට් එකක් සහ එයට රැස් කරගත හැකි
වෝල්ට් එකක් සහ එයට රැස් කරගත හැකි එයට රැස් කරගත හැකි මුළු ආරෝපණ ප්‍රමාණය එයට රැස් කරගත හැකි මුළු ආරෝපණ ප්‍රමාණය මුළු ආරෝපණ ප්‍රමාණය කූලොම් එකක් නම් එයට රැස් කරගත හැකි මුළු ආරෝපණ ප්‍රමාණය කූලොම් එකක් නම් එවිට දාරිත්‍රකයේ ධාරිතාව එවිට දාරිත්‍රකයේ ධාරිතාව ෆැරඩ් එකකී එවිට දාරිත්‍රකයේ ධාරිතාව ෆැරඩ් එකකී හරි පස්සෙනි කොටස අහනවා දාරිත්‍රකවල යෙදීම් නැත්නම් භාවිතයන් කීපයක් අහනවා පුතා දාරිත්‍රකවල යෙදීම් නැත්නම් දාරිත්‍රක පාවිච්චි කරන මොනවාද එකක් තමයි පුතා සරල ධාරාව ගමන් කරන්න නැහෙනි දාරිත්‍රකවල හරි සරල ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඒ නිසා සරල ධාරා ගලන එක වළක්වන මාධ්‍යයක් ලෙස දාරිත්‍රක යොදා ගන්නවා. ඒ වගේම පුතා ආරෝපණ සංචිතයක් ලෙස දාරිත්‍රක යොදා ගන්නවා. පැහැදිලිද? ඒ වගේම දරුවනේ දාරිත්‍රක යොදා ගන්නවා පුතේ මේ ඔය විශේෂම දරුවනේ මේ ඍජු කරන පරිපත සඳහා දරුවනේ සුමටණය කරන වැඩවලට දාරිත්‍රක යොදා ගන්නවා. සුසර පරිපතවලට දාරිත්‍රක යොදා ගන්නවා. හරි? ඒ නිසා දාරිත්‍රකල භාවිතයන් කීපයක් අපි මෙන්න මෙහෙම කතා කරමු. පස්සෙනි කොටසට අපි පුතා ඒ නිසා උත්තරයක් ගන්නවා දාරිත්‍රකල භාවිතයන් අපි කීපයක් කතා කරමු ලියන්නකෝ මෙන්න මෙහෙම ලියනවා ආරෝපණ සංචිතයක් ලෙස ආරෝපණ සංචිතයක් ලෙස ඒ කියන්නේ බැටරියක් ලෙස තමයි අපි ඔය යොදා ගැනීම කරන්නේ දාරිත්‍රකය ඒ වගේම දරුවනේ අපි පාවිච්චි කරනවා පෙරහන් පරිපතවල ඒ කියන්නේ ෆිල්ටර් සර්කිට් එක අපි යොදා ගන්නවා ඔය දාරිත්‍රක පෙරහන් පරිපතවල ඊළඟට දාරිත්‍රක යොදා ගන්න තවත් එක අවස්ථාවක් අපි කතා කරනවා සුසර පරිපතවල ඒ කියන්නේ ටියුනින් කරන අවස්ථාවල දැන් රේඩියෝ එහෙම දරුවනේ සුසර කරන පරිපතවල යොදාගෙන තියෙන දාරිත්‍රක තව කෙනෙක් අපි ලියනවා ජවසැපියුම් වල සුමට කාරක ලෙස ජවසැපියුම් වල සුමට කාරක ලෙස ඒ වගේම දරුවනේ තවත් යොදා ගන්නවා විශේෂයෙන්ම දරුවනේ දාරිත්‍රක යොදා ගන්නවා ජවසාධක පරිපතවල ප්‍රත්‍යාවර්ත ධාරා යැවීමට ජවසාධක පරිපතවල ප්‍රත්‍යාවර්ත ධාරා යැවීමට ඔය වගේ කටයුතු වලට දරුවනේ දාරිත්‍රක අපි යහුසුලෝ භාවිතා කිරීම කරනවා හරි රයිට් ඊට පස්සේ නම් අපි කතා කරන්න පුතේ හතරවෙනි ප්‍රශ්නෙට එනවා විදුලිසර වැදුන පුද්ගලයෙකුට ප්‍රථමාධාර සැපීමේ ක්‍රමවේදය කෙටියෙන් දක්වන්න දැන් විදුලිසර වැදිච්ච පුද්ගලයෙකුට ප්‍රථමාධාර සපයද්දී අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ එයා පරිපතයක් එක්ක සම්බන්ධ වෙලාද ඉන්නේ කියලා. එහෙමනම් ඉන්නේ ටක් ගාලා පරිපතේන් එයාව අයින් කරගන්නට වෙනවා. ඒ වගේම දරුවනේ හැකික්මනින් වෛද්‍යවරයෙක් දක්වා ඔහු දරුවනේ ගෙන යාම අපිට කරන්නට වෙනවා. මොකද විදුලිය නිසා ඔහු දරුවනේ පිලිස්සලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පණයට ලක් කරලා ඉන්නට පුළුවන්. පැහැදිලිද? මූලික වශයෙන් කරන්නට ඕනේ එයා සම්බන්ධලා ඉන්න විදුලි පරිපතේන් එයාව අයින් කරන්නට වෙනවා. පැහැදිලි? එහෙම නැතුව එයාව විදුලි පරිපතයට සම්බන්ධ වෙලා තියෙනකොට අපිට කිසිවක් කරන්න බෑ. පැහැදිලි? හරි. ඒ වගේම අර තව මට දාරිත්‍රකල භාවිතයක් මට තව කියන්න පුළුවන්. මෙන්න මේක මට අමතකුණක් කියනට සරල ධාරා යන්නේ නැහැනි දාරිත්‍රක හරහා. ඒක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. ඒකත් ලියන්න. සරල ධාරා නවතා තැබීමට. ඒකත් දාරිත්‍රකල ප්‍රයෝජනයක්. සරල ධාරා නවතා තැබීමට. ඒකත් ලියා ගන්න. සරල ධාරා නවතා තැබීමට. හොඳයි. දැන් මම එනවා කතා කරන්න හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක්කෙනාට මම එනවා විදුලිසර වැදුන පුද්ගලයෙකුට ප්‍රථම ආධාර දෙන විදිය ගැන මට කියන්නට වෙනවා. ඒ නිසා මම එනවා මෙන්න මේම හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක්කෙනාට විදුලිසර වැදුන පුද්ගලයෙකුට ප්‍රථම ආධාර දෙන විදිය ලියන පුතා මෙන්න මෙහෙම ලියනවා පළමුව විදුලි පරිපතය විසන්ධිකර රෝගියා පසුවන තත්ත්වය අනුව
රෝගයා පසුවන තත්ත්වය අනුව රෝගයා පසුවන තත්ත්වය අනුව වඩාත් සුදුසු ප්‍රථමාධාර වඩාත් සුදුසු ප්‍රථමාධාර සැපිය යුතුය වඩාත් සුදුසු ප්‍රථමාධාර සැපිය යුතුය වඩාත් සුදුසු ප්‍රථමාධාර සැපිය යුතුය දෙවැනි කොටස අහනවා ගෘහ විදුලි පරිපථ පිහිටුවද්දී පුද්ගලයෙකුට විදුලි සැර වැදීම වළක්වා ගන්න අරන් තියෙන පියවර කෙටියෙන් විස්තර කරන්න කියලා පුතේ දැන් විදුලි සැර වදින එක වළක්වා ගන්න අරන් තියෙන ක්‍රියාවලිය තමයි ට්‍රිප් ස්විච් එකක් දාලා තියෙනවා RCCB එකක් දාලා තියෙනවා ඒ වගේම දරුවනේ භූගත සන්නායක යොදලා තියෙනවා අන්න ඒ නිසා විදුලි සැර වදින එක පාලනය කරගන්න අපිට හැකියාව තියෙනවා ඒ නිසා අපි ලියමු දරුවනේ මොකද කරන්න කියලා හරි ඒ වගේම අර විදුලි සැර වැදෙන පුද්ගලයෙක් නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත ආරය යන්න ඕන කියලා කියන්නට වෙනව ඒක ලියන්න බැරි වුණානේ ඒකත් ලියමු ඒකත් ලියන පළවෙනි කොටසටම හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුය හරි දැන් එනවා විදුලි සැර වැදීම වළක්වන්න කරන්න පුළුවන් ක්‍රියාවලිය මොනවද උපාංග කියන ක්‍රියාවලි දෙකයි තියෙන්නේ එකක් RCCB දාන්න ඕනේ අනිත් එක ඇර්ත් කේබල් එකක් දාන්නට ඕනේ. පැහැදිලිද? හරි. ලියනවා මෙන්න මෙහෙම. ලියනවා පුතා මෙහෙම. යන්න. මිහිකාන්දු දහරා පරිපත බිඳින. මිහිකාන්දු දහරා පරිපත බිඳින. RCCB හෝ භූගත සන්නායක ඕ භූගත සන්නායක සවි කිරීම භූගත සන්නායක සවි කිරීම හරි ඔන්න ඔය දේවල් තමයි කරන්නට වෙන්නේ ඊට පස්සේ තුන්වෙනි කොටස එනවා ගෘහ විදුලි පරිපථයක් පිහිටුවද්දී සේවා අධිකාරිය විසින් සපයන උපාංග සහ පාරිභෝගිකයා විසින් සපයා ගන්නට වන පාරිභෝගික ඒකකයකට අයත් උපාංග එකිනෙකට අනුපිළිවෙලින් සම්බන්ධ වන ආකාරය කෙටි සටහනකින් දක්වන්නේ කෙටි නෙමෙයි කැටි සටහනක් කියලා යෙන්නට ඕනේ කැටි සටහනකින් දක්වන්න. දරුවනේ මුලින්ම අපිට විදුලි බලය ගෙදරට එන්නේ කළුපාට කේබල් එකකින්. සේවා රැහැන කියලා අපි කියනවා. පැහැදිලිද? සේවා රැහැන. සේවා රැහැනින් පස්සේ දරුවනේ කෙලින්ම එනවා සේවා විලායකයට ඊට පස්සේ වොට්පය මීටරේට එදෙන මාරුණට කමක් නැහැ. වොට්පය මීටරේට ඊට පස්සේ දරුවනේ ගෙදර තියෙන ප්‍රධාන ස්විචේට ඊට පස්සේ ශේෂ ධාරා පරිපථ බිඳිනේ හැවත් ට්‍රිප් ස්විච් එකට ඊට පස්සේ සිංගිදි පරිපථ බිඳින වලට අනතුරුව තමයි ගෙදර තියෙන අනෙකුත් උපාංග වලට විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒක අපි දකින අපතා බින්නේ මෙහෙම. මේව දකින්නේ සටහනයි. මේ සේවා සැවිය කියලා කියන්නේ අපි සේවා රැහෙන කියන කළුපාට කේබල් එකමයි. ඊට පස්සේ කිලෝවොට් පර් මීටරේට යනවා. සේවා විලායකයට යනවා. මේ දෙන ඉස්සරහපස මාරු වුණාට කමක් නැහැ. ක්ෂේත්‍රයේදී මේ දෙන මාරු කරපු අවස්ථාවත් අපි දකිනවා. ඊළඟට ප්‍රධාන ස්විචය, පැන්නුම් ස්විචය, ඒ කියන්නේ ට්‍රිප් ස්විච් එක, ඊළඟට සිංගිදි පරිපථ බිඳින විදින නෙමේ සිංගිති පරිපද බිඳින කියලා යන්නට ඕනේ. අනතුරුව තමයි ගෙදර තියෙන ගෘහ උපාංග වලට විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ සටහන ඔබ ඇන්දොත් වඩාත් නිවැරදි පුතා. ඉක්මනින් මේ සටහන ඇඳ ගන්න බලන්න ටට්ටක් ගාලා. ඉක්පං කරලා ඇඳ ගන්න බලන්න සටහන. හරි මම හිතනවා පුතාලගේ වැඩ ටික ඉවරයි කියලා ඉක්මනින් සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. ඒකේ මම එනවා හතරවෙනි කොටස ඊළඟට. ඒකේ පළවෙනි කොටස කියනවා එක් විදුලි පහනක් ස්ථාන දෙකකින් පාලනය වෙන පරිදි නියමිත සංකේත යොදා අඳින්න කියලා කියනවා. අපි පහුගිය දවසකත් ඇඳා. ඒ කියන්නේ මේ කියන්නේ පුතා 2-way switch system එකක් නේ. එක පහනක් ස්ථාන දෙකකින් පාලනය කරන්න. තරප්පු පෙළක මැද තියෙන පහනක් එයාගේ දෙපැත්තෙන් control කරන්න. දිග කොරිඩෝ එකක මැද තියෙන පහනක් එයාගේ දෙපැත්තෙන් කන්ට්‍රෝල් කරන්න අපිට දරුවනේ පුළුවන් මෙන්න මේ පරිපථය යොදා ගන්න.
අපි මේකට කියනවා දෙමන් වහරු පරිපත කියලා. ඔබට මතකයි. අපි යමු එතෙන්ට. හරි. හතරෙනි කොටසල අදාළව මම පිළිතුරු ගන්නවා මෙන්න මෙහෙම. දරුවනේ ස්ථාන දෙකකින් කොහමද විදුලි පහනක් පාලනය වෙන්නේ කියලා තරප්පු පෙළක මැද තියෙන පහනක් ගැන අපි හිතමු. මෙන්න මෙහෙම. මේ තියෙන තරප්පු පෙළක මැද තියෙන පහනක්. එයාගේ දෙපැත්ත තියෙන ස්විච් දෙකකින් කන්ට්‍රෝල් කරන්නට ඕනේ. මේක අඳින්න පුළුවන් මම අඳින්න පුළුවන් සටහන් අවස්ථා දෙකක් ගැන කියනවා. එකක් මම පිරිසලසුම ගැන කියන්නම්. පිරිසලසුම. කොහමද පිරිසලසුමක මේ සටහන් අඳින්නේ? අනිත් එක රැහන් ඇදීමේ පරිපථය කොහමද අඳින්නේ කියලා මම පැහැදිලි කරන්නම්. ඔබට දැන් මම මෙහෙම පැහැදිලි කරන හොඳට බලා ගන්න. පිරිසලසුම ගත්තට පස්සේ පිරිසලසුම තුල අපි මෙන්න මෙහෙම දකිනවා. මේ ඔබ දකින්නේ පිරිසලසුම මම අඳින විදිය මේ 2-way ස්විච් එකේ සංකේතය, මේ ඊළඟ 2-way ස්විච් එකේ සංකේතය, මේ තියෙන පහනේ සංකේතය, මේ තියෙන පිරිසලසුමයි. ඊළඟට රැහන් ඇදීමේ පරිපථය අඳිද්දී මම මේ දෙමන් වහරු දෙක අඳිනා මෙන්න මෙහෙම. මේ තියෙන දෙමන් වහරුවක සංකේතයක්, මේ තියෙන ඊළඟ දෙමන් වහරුවේ සංකේතය. ඊළඟට මම කරනවා මෙතන තියෙන පහන. ඔන්න පහන තියෙනවා, ස්විච් දෙක තියෙනවා. දැන් මම මේ අය කනෙක්ට් කරනවා මෙන්න මෙහෙම. හොඳට බලන්න. මෙතනින් මම ලයිව් ලයින් එකක් දෙනවා මේ ස්විච් එකට. ඊළඟට මම දරුවනේ මේතන ලයිව් ලයින් එක කියලා දුන්නා. මම මේ දෙන්න මෙහෙම කනෙක්ට් කරනවා. මේ දෙන්න මේ විදිහට කනෙක්ට් කරලා මෙයාව දරුවනේ බල්බ් දෙකත් එක්ක මම මේ විදිහට කනෙක්ට් කරලා මෙතනින් ගන්නවා එළියට නියුට්‍රල් එක. මෙයා පුතා නියුට්‍රල් එක. ඔන්න රැහැන් නැදීමේ පරිපථය තුළ මෙතන තියෙනවා එක ස්විච් එකක්, මෙතන තියෙනවා තව ස්විච් එකක්, මෙතන තියෙනවා පහනක්. නියුට්‍රල් එකයි ලයිව් එකයි දෙන්න වෙන වෙනම තියෙනවා. ඔන්න පුතා අපි දෙමන් වහරු පරිපථය නිර්මාණය කළා. දැන් ඔබ දරුවනේ ඔබේ ඔය දීලා තියෙන ඩොකියුමන්ට් එක තුළ ඔබ මේ පිළිතුරු ලියලා ඇති. අඩුපාඩු තියෙනවා නම් පුතා ටග් ගාලා පිරිසලසුම සහ රැහැන් නැදීමේ පරිපථය ටට්ටක් ගාලා ඉඳගන්න බලන්න. ඉක්මන් කරලා ඉඳගන්න බලන්න. විනාඩි දෙකකින් තුනෙන් ටට්ටක් ගාලා ඉඳින්න.
හරි මම හිතන්නේ පුතාලා දැන් ඇඳලා ඉවර ඇති ඊට පස්සේ පුතේ මෙතන වැදගත් තව දෙයක් තියෙනවා බී කොටස දැන් හුඟ කාලෙකින් අපි ඇඳ නැහැ ඒ වගේ සර්කිට් එකක් බී කොටසෙන් කියනවා විදුලි පහන් දෙකක් හා කෙවෙනි පිටුවන් එකක් සහිත විදුලි පරිපථයකට අදාළ ගෘහ නිර්මාණ ශිල්පී සැලැස්ම ඒ කියන්නේ ආකෘතිකල ඩයග්‍රෑම් එකක් අඳින්න කියලා කියනවා විදුලි පහන් දෙකකුයි කෙවෙනි පිටුවන් එකකුයි හරි ඒ කියන්නේ විදුලි පහන් දෙකක් තියෙනවා කිව්වම ස්විච් දෙකක් තියෙනත් වෙනවා හරි ඒ කියන්නේ මේ තනිමන් වහරු දෙකක් තියෙන බල්බ් දෙකක් තියෙන ප්ලග් පොයින්ට් එකක් තියෙන සර්කිට් එකක්. ඒකනේ මේ කියන්නේ. හරි. එතකොට අපෙන් අහන ගෘහ නිර්මාණ ශිල්පී සරහන හෙවත් ආකෘතිකල ඩයග්‍රෑම් එක. ඒ කියන්නේ පිරිසලසුම අහන්නේ. මම මෙයාට පිරිසලසුම අඳින්න කිව්වට මම අපි දැනගන්නත් එක්කම මම සටහන් වර්ග තුනම ඇඳලා දෙන්නම්. අපි එක මෙන්න මෙහෙම අඳිමු. අපි යනවා පුතේ හතරවෙනි ප්‍රශ්නේ B කොටසට. B කොටසට ආවට පස්සේ එතන තියෙනවා පුතා මේ සටහන් වර්ග අපෙන් අහන්නේ මෙන්න මේ පිරිසලසුම අහන්නේ. ආකෘතිකල ඩයග්‍රෑම් එක කියන්නේ පිරිසලසුම. මම එක ධාරා මාර්ග පරිපථයයි රැහැන් නැදීමේ පරිපථය කියන දෙන්නත් එකම ඇඳලා දෙන්නම්. මෙතන දරුවනේ දැන් පිරිසලසුම අඳිනකොට ප්ලග් පොයින්ට් එකයි බල්බ් එකයි සෝරි බල්බ් දෙකයි ස්විච් දෙකක් තියෙන දෙපැ. එනිසා මම කරනවා මෙතනදී මොකද පහන් විතරක් තියෙන බෑ ඒවා ක්‍රියාත්මක කරන ස්විච් තියෙනත් තිබේ. හරි. එතකොට දරුවනේ මම කරනවා බෙන්න ප්ලග් පොයින්ට් එක. බෙන්න තනිමන් වහරුව බෙන්න බල්බ් එක. බෙන්න තනිමන් වහරුව බෙන්න බල්බ් එක. එතන විදුලි පහන් දෙකයි ඒවා ක්‍රියාත්මක කරන ස්විච් දෙකයි මෙතන ප්ලග් පොයින්ට් එකක් දාලා තියෙනවා. ඔයාලගෙන් අහන්නේ මෙන්න මේ සටහනයි. ඕක තමයි සටහන. මම මෙයාව ධාරා මාර්ග පරිපථය මෙයා භාවිතා කරලා ධාරා මාර්ග පරිපථය අඳිනවා. ඒ කියන්නේ මෙයාගේ දරුවනේ අපි ගත්තාම ධාරා මාර්ග පරිපථය අඳිනකොට ලයිව් එක, නියුට්‍රල් එක, එර්ත් එක කියන රැහන් තුන එන්නට ඕනේ. එයාගේ මෙතන ප්ලග් පොයින්ට් එකක් තියෙනවා. ඒ ප්ලග් පොයින්ට් එක මම මෙහෙම සංකේත වලින් අඳිනවා. න්‍යූට්‍රල් එක, එර්ත් එක, ලයිව් එකට ප්ලග් පොයින්ට් එකේ මම අග්‍ර ටික නැත්නම් ටර්මිනල් ටික සම්බන්ධ කරනවා. මෙතන පහන් දෙකක් තියෙනවා උඩින් තියෙනවා ස්විච් දෙකක්. එතකොට පුතේ මෙන්න පහන් දෙක ඇඳා. හරි ඊළඟට මම මෙතන ස්විච් දෙක අඳිනවා මේ විදිහට. ඒ ස්විච් දරුවනේ සම්බන්ධ වෙනකොට ලයිව් සහ න්‍යූට්‍රල් වලට විතරයි සම්බන්ධ වෙන්නේ පහන් පරිපථ එර්ත් එක සම්බන්ධ වෙන්නේ නැහෙනි. එතකොට පුතේ මෙතනදී මම මේ ධාරා මාර්ග පරිපථය ගත්තට පස්සේ න්‍යූට්‍රල් එකත් එක්ක මම මෙයාව සම්බන්ධ කරනවා. මෙයා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ පහන ගත්තාම මෙයා න්‍යූට්‍රල් එකත් එක්ක මෙතන සම්බන්ධදලා මෙයා පුතා මේ පහනත් එක්ක සම්බන්ධ වෙනවා. ඔච්චරයි තියෙන්නේ. ඔන්න පුතා ධාරා මාර්ග පරිපථයේ හරි. අපි මෙව ඇඳලා හොඳට පුරුදු වෙලයි තියෙන්නේ සාමාන්‍ය පන්තිවල. ඊළඟට පුතා රැහැන් නැදීමේ පරිපථය මම අඳිනවා. රැහැන් නැදීමේ පරිපථය අඳිද්දී මෙන්න මෙතන තියෙන උපාංග ටික මම ඉස්සෙල්ලම නෝට් කරගන්නවා. මෙතන තියෙනවා ප්ලග් පොයින්ට් එක, මෙතන තියෙනවා පහන් දෙක, මෙතන තියෙනවා ස්විච් දෙක. දැන් මම මේ අය අතර සම්බන්ධතාවය අඳිනා මෙහෙම. මුලින්ම මම ගන්නවා ලයිව් එක දෙනවා ප්ලග් පොයින්ට් එකට. ඒ ලයිව් එකෙන් ලයිව් එකක් ගන්නවා කෙලිම පුතේ මේ ස්විච් එකට. මේ ස්විච් එකෙන් ලයිව් එකක් ගන්නවා මේ ස්විච් එකට. ඔන්න ලයිව් ලයින් එක හරි. ඊට පස්සේ න්‍යූට්‍රල් ටික ගන්නවා. එර්ත් ටික ගන්නවා. එර්ත් එකෙන් ප්ලග් පොයින්ට් එකට විතරයි මෙතනින් ඉස්සරහට එර්ත් ලයින් එකක් යන්නේ නැහැ. ඊට පස්සේ න්‍යූට්‍රල් එක ගන්නවා. න්‍යූට්‍රල් එක මෙතෙන්ට එනවා. මෙතනින් පස්සේ න්‍යූට්‍රල් එක කෙලිම යනවා මේ ස්විච් එකට. මේ ස්විච් එකෙන් පස්සේ දරුවනේ මෙතන ඉඳලා ආය යනවා මේ සෝරි මේ පහනට යනවා. මේ පහනින් පස්සේ නැවත වතාවක් දරුවනේ ඊළඟ පහනටත් න්‍යූට්‍රල් එක සම්බන්ධ වෙනවා. ඊළඟට මේ ලයින් එක මෙයත් එක්ක පුතා කනෙක්ට් වෙනා මෙහෙම. ඊළඟට මෙයා මෙතන තියෙන එක්කෙනත් එක්ක මෙහෙම කනෙක්ට් වෙනවා. එච්චරයි. මෙන්න දරුවනේ රැහැන් නැදීමේ පරිපථය, මෙන්න පුතේ ධාරා මාර්ග පරිපථය. හරිම සරලයි. අපි මේවා පන්තියේ සාමාන්‍යයෙන් සාකච්ඡා කරව සරහන් ගොන්නට අයත් වෙනවා. ඔබට මතකයි. දැන් පුතාලා පැහැදිලිව මේ සටහන් වරක තුනම ටක්ටක් ගාලා නැගන්න බලන්න. විනාඩි 5න් විතර ටක් ගාලා නැගන්න බලන්න හැමෝම. පුළුවන් ඉක්මනින් කරලා ඉවර කරන්න බලන්න. පුළුවන් ඉක්මනින් කරන්න.
හරි මං හිතන්නේ ඇඳගෙන ඉවරයිනේ රයිට් ඊට පස්සේ එනවා පුතා පස්සේනේ ප්‍රශ්නේ දීලා තියෙන ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් හරි අපිට අර වෙනදා හම්බ වෙනවා වගේ ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් හම්බෙලා තියෙනවා LDR සර්කිට් එකක් තියෙනවා රිලේ එකක් තියෙනවා අපෙන් අහනවා පළවෙනි කොටස ඉහත පරිපථයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න දැන් පුතේ ඔයාලට දීලා තියෙන හරි දීලා තියෙන්නේ පුතා LDR සර්කිට් එකක් එක්කනේ දැන් මේ LDR සර්කිට් එකක් එක්ක මේ දීලා තියෙන කතන්දරය බලපුවාම දැන් ඔයාලට පේනවා LDR එකක් කියලා කියන්නේ දරුවනේ light depend resistor එකක් ඒ කියන්නේ දරුවනේ ආලෝක තත්ත්වය අනුව දරුවනේ ප්‍රතිරෝධය වෙනස් කරන උපාංගය දැන් හිතන්නකෝ මෙහෙම ඔය දීලා තියෙන සර්කිට් එක බලපුවාම දිවා කාලය ගැන හිතන්නකෝ දවල්ට හොඳට ආලෝකය වැටෙනකොට LDR එකේ ප්‍රතිරෝධය අඩු වෙනවා අඩු වුනහම අර RB හරහා එන කරන්ට් එක පහසුවෙන් LDR එක හරහා ගිහිල්ලා සර්කිට් එක බාහිර පරිපථය හරහා ධාරාව ගලනවා. ඒ කියන්නේ දරුවනේ ගැටලුවක් නැහැ. හැබැයි රාත්‍රී කාලයේ උදා වෙනකොට දරුවනේ LDR එකේ ප්‍රතිරෝධය, ඒ කියන්නේ අඳුරේදී LDR එකේ ප්‍රතිරෝධය අධික වෙනවනේ. ප්‍රතිරෝධය අධික වුනහම එයාට උඩින් තියෙන අර RB කියන ප්‍රතිරෝධය හරහා එන කරන්ට් එක LDR එක හරහා යන්න බෑ. ආන් එතකොට අඳුරේදී විතරක් කරන්ට් එක ට්‍රාන්සිස්ටරය හරහා ගමන් කරලා ට්‍රාන්සිස්ටර් ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පරිපථය අඳුරට සංවේදී පරිපථයක් විදිහට අපි දකින්නේ. මොකද මේ ආලෝකයේදී මේ පරිපථයේ බාහිර කොටස විතරයි කරන්ට් එක යන්නේ. එතකොට ට්‍රාන්සිස්ටරේ ඔෆ් වෙලා තියෙන්නේ. හැබැයි අඳුර වැටෙනකොට විතරක් දරුවනේ LDR එකේ ප්‍රතිරෝධය අධික වෙන නිසා RB ප්‍රතිරෝධකය තුලින් එන කරන්ට් එක ට්‍රාන්සිස්ටරේ තුලින් ගිහිල්ලා ස්විච් එකක් විදිහට එයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඒ කියන්නේ අඳුරට සංවේදී ප්‍රතිරෝධකයක් ඔය තියෙන්නේ. හරි. අපි දරුවනේ කතා කරමු මෙන්න මෙහෙම. ඉහත පරිපථයේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න කියනවා. අපි ලියනවා අඳුරට සංවේදී පරිපථයක් තමයි මේ තියෙන්නේ කියලා කියමු. ඒක ලියන පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට මෙන්න මෙහෙම. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ ගන්න මෙහෙම. ලියන මෙහෙම. LDR වෙත ආලෝකයේ ලැබී ඇති විට LDR වෙත ආලෝකයේ ලැබී ඇති විට LDR වෙත ආලෝකය ලැබී ඇති විට එහි ප්‍රතිරෝධය ඉතා අඩු බැවින් එහි ප්‍රතිරෝධය ඉතා අඩු බැවින් RB හරහා ගලා එන IB ධාරාව භූගත වේ. ඒ කියන්නේ දවල්ට ගැටලුවක් නැහැ. බාහිර පරිපථය තුළ කරන්ට් එක ගලනවා. IB ධාරාව භූගත වේ. එවිට ට්‍රාන්සිස්ටරය අක්‍රීය තත්ත්වයේ පවතී. එහෙම නැත්නම් පවතින බැවින් ට්‍රාන්සිස්ටර් එක ඔෆ් වෙලා තියෙන්නේ. අක්‍රීය තත්ත්වයේ පැවතින බැවින් පිළියවණය ඒක රිලේ එක පිළියවණය ක්‍රියාත්මක නොවේ. මෙහි LDR එකට අඳුර ලැබුණ විට ඒ කියන්නේ අඳුරේදී මෙහි LDR එකට අඳුර ලැබුණ විට මෙහි LDR එකට අඳුර ලැබුණ විට එහි ප්‍රතිරෝධය ඉහළ ගොස් ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාත්මක වී පිළියවන දඟරිය තුලින්
පිළියවන දඟරිය තුලින් IC ධාරාව පිළියවන දඟරිය තුලින් IC ධාරාව ගලා යෑම නිසා පිළියවන දඟරිය තුලින් IC ධාරාව ගලා යෑම නිසා එම උපාංගය ක්‍රියාත්මක වී එම උපාංගය ක්‍රියාත්මක වී B එක බල්බය දැල්වේ B එක බල්බය දැල්වේ B එක බල්බය දැල්වේ ඒ අණුව මෙම උපාංගය එහෙම නැත්නම් ඒ අණුව මෙම පරිපථය ඒ අණුව මෙම පරිපථය ඒ අණුව මෙම පරිපථය අඳුරට සංවේදී පරිපථයකි ඒ අණුව මෙම පරිපථය අඳුරට සංවේදී පරිපථයකි අඳුරට සංවේදී පරිපථයකි හරි දෙවෙනි කොටස අහනවා ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාත්මක වෙද්දී ගලා යන IB ධාරාව සොයන්න කියලා දැන් ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වෙද්දී ගලාගෙන යන IB කරන්ට් එක කියන්නේ පුතා ඔය ට්‍රාන්සිස්ටරේ VCC කියන්නේ වෝල්ට් 10යි නේ දැන් VCC ඍණ බිඳුව කියලා ගත්තොත් දරුවනේ ඔයාලට ගන්න පුළුවන් ඔය ට්‍රාන්සිස්ටරේ VCC ඍණ බිඳුව සමානයි දරුවනේ අර RB ප්‍රතිරෝධකයේ තුල විභවය කියන්නේ VRB කියලා ගත්ත හැකි ඊට පස්සේ ට්‍රාන්සිස්ටරේ BE සන්ධි දෙක අතර විභවය කියන්නේ VBE කියලා ගන්න පුළුවන් එතකොට පුතා VCC ඍණ බිඳුව සමාන වෙනවා VRB ධන VBE ට නේද අපිට ඒ தත්ත්වය කියන්න පුළුවන්නේ VCC ඍණ බිඳුව සමානයි VRB ධන VBE කියලා කිව්වනම් වැඩේ කොට පැහැදිලි අපි වෙන මෙම උත්තරයක් ගන්නවා දෙවෙනි කොටසට උත්තරය ගන්නවා පුතා කෙලින්ම VCC ඍණ බිඳුව සමානයි අපිට ගන්න පුළුවන් පුතා VRB ධන VBE කියලා VCC කියන්නේ 10යි 10 ඍණ බිඳුවයි VRB කියන්නේ පුතා IB වාරයක් RB කරන්ට් එක ධන බේස් එමීටර් වෝල්ටේජ් එක කියන්නේ 0.7යි එතන 10ෙන් 0.7ක් අඩු කරනවා IB දන්නේ නැහැ RB කියන්නේ කිලෝ 186ක කිලෝ 186ක ප්‍රතිරෝධකයක්. එතන 186 වැඩි කරන 10 3. එතන IB අගේ කියන්නේ මෙයාගෙන් මෙයා ගියපම 9.3යි සමානයි 186 වාරයක් 10 3ක් කියලා එනවා වාරයක් IBත් එක්ක. ඊට පස්සේ මෙතනදී මම IB උක්ත කරනවා. IB ගත්තොත් මට ලියන්න පුළුවන් 9.3 186යි වැඩි කිරීම 10 3කින් බෙදා ගන්නවා. බෙදාගත්තට පස්සේ මට IB කරන්ට් එක එනවා. IB කරන්ට් එක කියලා කියන්නේ අපට ලැබෙනවා පුතේ 0.05ක් කියලා එනවා මිලි ඇම්පියර් වලින්. ඔන්න අපි දරුවනේ පාදම ධාරාව හොයාගත්ත විදිය. ඔන්න පාදම ධාරාව හරි. IB කරන්ට් එක හරි. ඉක්මනින් දරුවනේ අඩුපාඩු තියන අය ඉන්නවා නම් ට්ටක් ගාලා මෙයව දරුවනේ සම්පූර්ණ කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. ඔක ලියා ගන්නතර මම තුන්වෙනි කොටස පැහැදිලි කරන්නම් අහනවා මෙයාගේ D එක යොදලා තියෙන්නේ ඇයි කියලා අහනවා හරි D එක කියන්නේ දරුවනේ ඔය රිලේ එකට සමාන්තර ගත යොදපු ඍජුකාරක ඩයෝඩයක් හරි එතකොට පුතේ ඔය ඍජුකාරක ඩයෝඩේ යොදලා තියෙන්නේ ඇයි කියලා අහනවා ඔය ඍජුකාරක ඩයෝඩේ යොදලා තියෙන්නේ පුතා ඔය කොහටද රිලේ එකට ලබා දෙන කරන්ට් එක නතර කරන අවස්ථාවේ ප්‍රතිවිද්‍යුත් ධාරාවක් ඇති වෙලා ට්‍රාන්සිස්ටරේ විනාශ වෙන්න පුළුවන් අන්න ඒක වළක්වන්න තමයි දරුවනේ අපි ඔය ඍජුකාරක ඩයෝඩයක් ඔය රිලේ එකේ කොයිල් එකට සමාන්තරව දාලා තියෙන්නේ ඒක අපෙන් අහනවා ඊළඟට හරි තව මේකේ කොටස් ලියන්න ඉන්න අය ඉන්නවද ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහගන්න නැත්තම් වෙලා යන නිසා හොඳයි තුන්වෙනි කොටසදෙමු D එක ප්‍රතිරෝධකයේ යොදලා තියෙන්නේ ඇයි කියලා මේ ඩයෝඩ එක යොදලා තියෙන්නේ ඇයි කියලා අහන නිසා උත්තරයක් දෙන්න දින පුතා මෙන්න මෙහෙම ලියනවා ඒ ඩයෝඩ් එක යොදලා තියෙන හේතුව ලියන පුතා පිළියවන දඟරය ක්‍රියාත්මක වී පිළියවන දඟරය ක්‍රියාත්මක වී පිළියවන දඟරය ක්‍රියාත්මක වී එහි ක්‍රියාව නවතින විට එහි ක්‍රියාව නවතින විට හටගන්නා ප්‍රතිවිද්‍යුත්ගාමක බලය නිසා හටගන්නා ප්‍රතිවිද්‍යුත්ගාමක බලය නිසා හටගන්නා ප්‍රතිවිද්‍යුත්ගාමක බලය නිසා අර්ධ සන්නායක උපාංග විනාශ වී යාම වැළැක්වීම සඳහා
අර්ධසන්නාය කුපාංග විනාශ වී යාම වළැක්වීම සඳහා අර්ධසන්නාය කුපාංග ඒ කියන්නේ ඔය ට්‍රාන්සිස්ටරය ගැන මේ කියන්නේ විනාශ වීම වළැක්වීම සඳහා දඟරයේ සැපයුමට පසු නැඹුරු වන ලෙස සවිකර ඇත දඟරයේ සැපයුමට පසු නැඹුරු වන ලෙස සවිකර ඇත පසු නැඹුරු වන ලෙස සවිකර ඇත එයාගේ හතරවෙනි කොටසට එනවා මෙම පරිපථ LDR එක වෙනුවට NCT උපාංග යොදා ගත්තා නම් හරි NTC උපාංග යොදා ගත්තා නම් NTC කියලා කියන දරුවනේ දැන් LDR එක කියන්නේ ආලෝකයේ තත්ත්වය අනුව ප්‍රතිරෝධය වෙනස් කරන ප්‍රතිරෝධකයක් එතකොට දරුවනේ NTC කියලා කියන්නේ උෂ්ණත්වය අනුව ප්‍රතිරෝධය වෙනස් කරන ප්‍රතිරෝධකයක් හරි දරුවනේ දැන් ටෙම්පරේචර් එකට සංවේදී වෙන උෂ්ණත්වයට සංවේදී වෙන කෙනෙක් තමයි NTC කියලා කියන්නේ හරි දරුවනේ දැන් මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි උෂ්ණත්වයේ තියෙනකොට පුතා මෙයාලගේ ප්‍රතිරෝධය අඩු වෙනවා හරි උෂ්ණත්වයේ තියෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා උෂ්ණත්වයේ අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා පැහැදිලිද හරි ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වීගෙන යනකොට මෙයාලගේ ප්‍රතිරෝධය අඩු වෙනවා ඒක තමයි මෙයාලගේ ලක්ෂණය දැන් ඔය LDR එක වෙනුවට අපි NTC එකක් දැම්ම කියලා හිතන්නකෝ දවල් කාලේ උෂ්ණත්වය වැඩි ඉනේ එතකොට ප්‍රතිරෝධය මොකද වෙන්නේ අඩු වෙන්න ගන්නවා දවල් කාලේ උෂ්ණත්වය වැඩි නිසා ප්‍රතිරෝධය අඩු වෙන්න ගන්නවා අඩු වෙනකොට අර පළවෙනි පරිපථයේ විදිහටම මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම දරුවනේ මේක අඳුරේදී සිසිල් වෙනවනේ. සිසිල් වෙනකොට දරුවනේ ප්‍රතිරෝධය මෙයාලගේ ඉහළ යනවා. එතකොට අර LDR එකේ තිබ්බ විදිහටමයි පරිපථයේ හැතිරීම සිද්ධ වෙන්නේ. එකම ටයිප් එකට මේ දෙකම හැතිරෙන්නේ එතකොට. මතක තියාගන්න NDC එකක් ගත්තාම උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩුයි. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි. ඒක ලියමු මෙන්න මෙහෙම. ලියන පුතා මෙහෙම. කියනවා NTC උපකරණයකට NTC උපකරණයට උෂ්ණත්වය ලැබුණු විට NTC උපකරණයට උෂ්ණත්වය ලැබුණු විට එහි ප්‍රතිරෝධය අඩුවන බැවින් කමාවක් දාන්න එවිට IB ධාරාව භූගත වේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ඔෆ් වෙලා තියෙන්නේ. හරි? IB ධාරාව භූගත වේ. ඒ වගේම ලියනවා NTC වෙත ලැබෙන උෂ්ණත්වය අඩුවී පරිපථයේ සිසිල් වන විට NTC හි ප්‍රතිරෝධය ඉහළ ගොස් IB මගින් ට්‍රාන්සිස්ටරය ක්‍රියාත්මක වී පිළියවණය ක්‍රියාත්මක වේ ඒක රිලේක වැඩ කරනවා ඒ කියන්නේ මතක තියාගන්න මෙතන LDR එක වෙනුවට NTC දැම්ම කියලා ගැටලුවක් නැහැ එකම ටයිප් එකට දෙන්නම වැඩ කරනවා කියලා මතක තියාගන්න හරි ඔන්න ඔය කාරණාවයි වැදගත් වෙන්නේ හොඳයි එතකොට පුතේ ඔන්න ඔතනින් අද දවසේ අපේ level up test 10 paper එකේ වැඩ ටික අවසන් වෙනවා හරි right එතකොට පුතා ඊළඟ දවසේ තවත් අලුත් ප්‍රශ්න කීපයක් එක්ක අපි සම්බන්ධ වෙනවා එතකොට දරුවනේ අපේ හෙට සහ අනිද්දා මහනුවර සහ කුරුණෑගල පුනරීක්ෂණ පන්ති පැවැත්වෙන පුනරීක්ෂණ පන්ති සඳහා ඔයාලට අපි නිබන්ධ ප්‍රශ්න පත්‍ර කුරිය කරලා ලබා දීම සිද්ධ කරලා තිබුණාට තාම මං හිතන කාටවත් කුරිය පාර්සල් හම්බෙන්නේ නැතුව ඇති හම්බෙච්ච දරුවොත් ඇති ඒ නිසා හැමෝටම දරුවනේ මම හෙට සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රවල ඔයාලට දරුවනේ PDF ටික දාලා තියෙනවා ඔයාලගේ group වලට ඒවා අරගන්න save කරගෙන හරි කමන්න උත්තර ලියලා හෙට ලෑස්ති වෙන්න PDF ටික අතේ නැත්තම් ලෑස්ති වෙන්න හෙට දවසේ වෙද්දි පුනරීක්ෂණ පන්තියට සම්බන්ධ වෙන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් පුතා අදට අපි මෙතනින් වැඩ ටික අවසන් කරනවා. සුපුරුදු විදිහට පුතා අපි ඊළඟ සතියේ බදාදාත් නැවත අපි මේ විදිහටම අලුත් ප්‍රශ්න කීපයක් එක පන්තියදී සම්බන්ධ වෙනවා. හරි එහෙනම් අදට මෙතනින් වැඩට කිවරයි. ලබන සතියේ නැවතත් බදාදා සජීවී පන්තියේදී නැවතත් අපි හම්බ වෙනවා. හරි. අයබෝවන් පුතේ.